හරි අර වීඩියෝ එකේ තියෙන කතාව අත් නැති මිනිස්සෙක් ඉන්නවා එයාගේ නමුත් මොළේ ඉඳන් මේ අත දක්වා තියෙන කනෙක්ෂන්ස් තියෙනවා එතකොට මෙයාලා මේ කම්පැනිකින් ට්‍රයි කරන්නේ මේ අත වෙනුවට රොබෝ ආම් එකක් මෙයාට හදලා මෙයා කරලා බලන්න එතකොට එතන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා දැන් අපි හිතුවට නිකන් කෙටියෙන් කියනවා වල ඉන්ට්‍රස්ට් නිසා මේ දැන් හිතන්න මේ එන සිග්නල් එක හරියටම කැච් කරගන්න ඕනේ. එතකොට ඒ කැච් කරගෙන ඒක හරියට ප්‍රොසෙස් කරලා මොකද්ද මෙයා මේ හිතන්නේ? දැන් හිත අපි අත උස්සන්න හිතනවා නම් මොකක් හරි සිග්නල් එකක් එනවනේ. ඒ සිග්නල් එක යා කැච් කරගෙන ආ එහෙනම් මේ හිතන අත උස්සන්න කියලා අත උස්සන්න ඕනේ. එතකොට ඔටෝමැටිකලි මේ මෝටර්ස් මූව් වෙලා වැඩේ වෙන්න ඕනේ. ලොකු ප්‍රොසෙස් එකක්. අන්න එහෙම හදපු රොබෝ ආම් එකක් තමයි ඔකේ තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ වැඩේට කොච්චර කට්ටිය ඕන වෙනවද කියලා. දැන් මේක ඇවිල්ලා ලොකු ප්‍රොජෙක්ට් එකක්නේ. දැන් ප්‍රොජෙක්ට් එකකට විවිධ ඉංජිනියර්ස්ලා ඕන වෙනවා. දැන් ඕකේ ඕක සාමාන්‍යයෙන් ප්‍රධාන උතන ක්‍රියාකාරී සමාජිකයෙක් තමයි බයෝමෙඩිකල් ඉංජිනියර් කියන්නේ. මොකද එයා තමයි බයෝ පැත්ත සහ ඉංජිනේරින් පැත්ත සම්බන්ධ කරන්නේ. මොකද දැන් මේ අත හම් මෙයා වැඩ කරලා මේක හදනවා කියන්නේ ඉංජිනේරින් සයිට් එකක්. නමුත් ඇඟටනේ මේක සම්බන්ධ වෙන්නේ. ඒතකොට බයෝ සහ ඉංජිනේරින් යාවෙන්න ඕනේ. ඒක තමයි බයෝමෙඩිකල් ඉංජිනියර් කියන්නේ. ඒතකොට ඊට අමතරව දැන් මේක නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. හිතන්න ඕනේ ඔය වගේ පාට් එකක් මේ ඇඟ ඇතුළට දාන වැඩක් වගේ මොකක් හරි දෙයක් කරනවා කියලා. එතකොට ඉතින් මේ ඔය ඔපරේෂන් එහෙම ඉංජිනියර්ස්ලා කරන්න බෑ. එහෙම කරොත් ඉතින් එකපාරයි ඔපරේෂන් එක කරන්න වෙන්නේ රෝගියාට. ආයෙ ඉතින් කරන්න වෙන්නේ නැහැ. නිසා ඒවට ડોක්ටර්ස්ලා ඕනේ. එහෙනම් මේ වැඩවලට මෙඩිසින් පැත්තේ ඉන්න අය ඕනේ. ඊට පස්සේ මේ රොබෝවාම එක හදන්න ඒක ડોක්ටර්ට බෑ. ඒක සමහරවිට බයෝමෙඩිකල් ඉංජිනේරටත් බෑ. ඒක කරන්න වෙනම මේ මෙකැනිකල් ඉංජිනියර්ස්ලා ඉන්න ඕනේ මේ මෝටර්ස් කොච්චර වේගෙන් කරගෙන මෝටර්ස්ද මේවට දාන්න වෙන්නේ මේ චලිත සමීකරණ භාවිතා වෙන්න ඕනේ මේවට. බලලා ඉගෙන ගන්න යාගේ බේසික්ස් තමයි මේවට ඇප්ලයි වෙන්නේ. ඒ ඇප්ලයි වෙන්නේ යාගේ ෆන්ඩමෙන්ටල්ස් වල ඉගෙන ගන්න. ඒ මෝටර්ස් කොච්චර වේගෙන් වැඩ කරන්න ඕනද? කොච්චර කරන්ට් මේකේ පාස් වෙන්න ඕනද? ඇතුළේ ඩිසයින් කරන්නේ කොහොමද? වෙනම කතාවක්. ඊළඟට මැටීරියල් ඉන්ජිනියර්ස්ලා ඕන වෙයි. ඒ කියන්නේ එයාලා තමයි තීරණය කරන්නේ මේක වඩාත්ම සුදුසු මැටීරියල් එක මොකද්ද? මේක ඇඟට හයි වෙන දෙයක් නම් ඇඟට ගැළපෙන එකක් වෙන්න ඕනේ. ටිකක් වෙලා යද්දී නිකන් කහන්න එහෙම බෑ. නිකන් එයා එහෙම ඩියුරබිලිටි තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් කතන්දර තියෙනවා. ඉතින් අන්න ඔහොම මේ ලොකු ටීම් එක ප්‍රොසෙස් එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් මම නිකන් මේ වීඩියෝ එක පෙන්නන්නම් ආසෙන් විනාඩි කිහිපයක් තියෙන්නේ. ඔන්න ඔගේ බණ්ඩ අවසානට මේ ඒතර දැන් මේ මූව් වෙන තැන් දැන් මේ අත මෙහෙම කරකවන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම පුළුවන් වෙන්න ඕනේ. මෙතනින් පුළුවන් වෙන්න ඕනේ. ගොඩක් මේ අර මූවමන්ට්ස් වැඩි මෙතන. අපි ඔකට කියනවා ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කියලා. කියන්නේ කොච්චර විදිහේ ඩිග්‍රීස් වල මූව් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න එහෙම ලොකු ඩිසයින් එකක් ඔතන තියෙනවා. ඒක මොලේ එක්ක සම්බන්ධ වෙලා ඒ ඇල්ගොරිතම් එක ගහන එක සමහරවල් වෙනම CS කම්පියුටර් සයන්ස් ඉන්ජිනේර් කෙනෙක් ඕන වෙයි. කෝඩ් එක ගහන්න, ඇල්ගොරිතම් එක ගහන්න. මොකද මේක ලොකු හොඳ ලොකු මැෂින් එකක්. ඇත්තටම ලොකු මැෂින් එකක් නේ. අපිට අතක් වගේ පොඩි ඉර්පේ වුණා. ඉතින් මේ ඒක නිකන් වීඩියෝ එක බලලෙමු. පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් ඔක තමයි කතාව මේ හැමදාම ලෝකේ ටෙක්නොලොජි කෙනෙක් ඉවෝල්ව් වෙනවා ලෝකෙ ඉස්සරහට යනවා අපිත් ඒක ඉස්සරහට යන්න ඕනේ පරණ දේවල් ටික ටික අයින් වෙලා අලුත් අලුත් දේවල් ඇඩ් වෙනවා ඉතින් හැම තමයි ඒක තව ටික ටික ඉස්සරහට යද්දී අලුත් අලුත් ඔය වගේ දේවල් තව එයි ඉතින් අරක බණ්ඩ මේ මාර සොෆ්ට් මූවමන්ට්ස් තියෙන්න ඕනේ බොහොම නිකන් මේ දැන් අපි සාමාන්‍ය රොබෝ කෙනෙක් හැදුවොත් එහෙම මෙහෙම කරපු ගමන් යනවා එහා වත්තටම ආයෙ මෙහාට කරා ආයෙ මේ පැත්තට යනවා එහෙම නැතුව නිකන් බොහොම සොෆ්ට්ලි අර රබර් බෝලයක් අල්ලලා පෙන්නුවා දැක්කනේ ඒක බෝලේ පොඩි වෙන්නේ නැති වෙන්නේ බොහොම යාන්තම් අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඇඟිලි වැඩ කරන එක පවා මාරු විදියට යාලා ඉම්ප්‍රූව් මේ කරලා තියෙනවා එතන. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඔව් තමයි කතාව. හරි. මේක නියන් වල පොඩි ඉන්ඩස්ට්‍රියක් එකක් වෙන්න පෙන්නුවේ. එහෙනම් ආයන් අපේ විභවමාන කතාවට. හරි. දැන් ඔන්න අපි විභවමානයේ මූලික කතාව ඉවර කරානේ. හරිනේ. ජස්ට් එන විදිහ මෙන්න මේකයි. ඊ සමානයි KL කියලා තමයි ගන්න. මතකනේ. මේකේ ඒක දිගක ප්‍රතිරෝධය R නම් අපි ගත්තා K කියන්නේ IR නේ හරිනේ ඒක දිග විභව බැස්ම තමයි IR කියලා කියන්නේ එහෙනම් ඒක දිග විභව බැස්ම K නම් KL තමයි විභවය කියලා කියන්නේ නේ L දිගකින් KL ප්‍රමාණයක් බහින්න ඕනේ නම් ඒක දිගකින් K නම් L දිගකින් KL ඔක තමයි කතාව හරිනේ එහෙනම් අපිට සරලව පුළුවන් කෝෂයක විද්‍යුත් ග්‍රාමක බලය මැනගන්න මේක
ඊළඟට මේක මොකටද? මෙන්න මේ මෙතන ප්‍රතිරෝධයක් දාලා තියෙනවා, ස්විච් එකක් දාලා තියෙනවා. මොකටද ඕක? හරි, ඕක ඕන වෙන්නේ දැන් මෙයා මෙහෙමයි. දැන් මෙතන ගැලනෝ, ඔන්න මේක හොඳට අහගෙන ප්‍රශ්න වලට මේක අහනවා නිතර. දැන් මේ ගැලනෝ මීටරයක් නේ, මේක හරහා ලොකු කරන්ට් එකක් ගියොත් මෙයා පිච්චෙනවා. ඒ නිසා එහෙම නොයන්න ඕනේ. ඒකට අපි කරන්නේ දැන් මෙයාගේ උභවන්තරේ E නේ, මේක මේ පැත්තේ කෙලවරෙන්න තිබ්බොත් මේක E තියෙනවා, මෙයාට පොඩ්ඩයි තියෙන නිකන් ලොකු කරන්ට් එකක් මෙහෙන් හරයට යනවා. මේක ගෙනහිලා ගෙනහිලා මේ පැත්තේ කෙලවරෙන්න තිබ්බොත් උඩින් ලොකු වෝල්ටේජ් එකක් හම්බ වෙනවා යට පොඩ්ඩයි, මේක හරහා මේ පැත්තට කරන්ට් එකක් යනවා. ඉතින් මේකයක් අර ඒ කෙලවරවල් වගේ හරියේදී ලොකු කරන්ට් යනවනේ. මොකද විභවාන්තරේ වෙනස්නේ ගොඩක් දෙන්නගේ. මෙයාගේ E මෙයාගේ නිකන් ලොකු එක්කෝ පොඩිම ඉලක්කමක් නැත්නම් ලොකුම ඉලක්කමක්. අපි හරිතන හොයාගන්න බෙද, හරිතන දන්නේ. එතකොට මෙයාගේ දැන් මේ නිකන් මේ වැඩේට යද්දී බෙල්ල නිකන් යන්ත්‍රයක් බැඳලා තමයි යවන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේක ගොඩ දාගන්න. ඒකට තමයි මෙන්න මේ ආරක්ෂක ප්‍රතිරෝධය, ප්‍රොටෙක්ටිව් රෙසිස්ටර් වගේ කියන ඇති ආරක්ෂක ප්‍රතිරෝධයක් මෙයාට දානවා. එතන මොකද වෙන්නේ? ප්‍රතිරෝධයක් දාපු ගමන් කිසි අවුලක් නැහැ. දැන් ඉතින් මොන කරන්ට් එකක් ආවත් ලොකු කරන්ට් එකක් මෙයා හරහා යන්නේ, හොඳ ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට එද්දිම අඩු කරලා නවත්තලා අඩු කරලා තමයි ගන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ආරක්ෂක ප්‍රතිරෝධ මේක හොඳට අහගන්න. ආරක්ෂක ප්‍රතිරෝධ දැම්මහම ගැල්වනෝමීටරේ ආරක්ෂා වෙනවා තමයි. මෙන්න මේ කෝෂයත් ආරක්ෂා වෙනවා. එයා රහත් ලොකු කරන්ට් එකක් ගියොත් කෝෂය එකපාර නිකන් ඩිස්චාර්ජ් වෙලා වෙනදිලා යන්න පුළුවන්. එහෙම නොවෙන්නත් මෙයා වග බලා ගන්නවා. හැබැයි ඒක දැම්මහම වෙන්නේ මේ ගැල්වනෝමීටරේ සංවේදීතාව අඩු වෙනවා. ඒ කියන්නේ නිකන් දැන් පොඩි කරන්ට් එකක් දැන් මෙයා හරහා යන්නේ. ඕක දැන් අපි හිතමුකෝ බිංදුව වෙන තැන මෙතන කියලා. ඕකට චුට්ටක් මේ හරියින් තිබ්බත් පෙන්වන්නේ බිංදුවම තමයි. මොකද කරන්ට් එක ගොඩක් අඩු වෙලා යනවා. ඉතින් බිංදුවම තමයි පෙන්වන්නේ. ඕක මේ පැත්ත ගිනිච්චත් ඒත් බිංදුවම තමයි පෙන්වන්නේ. මොකද දැන් අර ලොකු ප්‍රතිරෝධයක් දාලා හින්දා කරන්ට් එක යන්නේ අඩු වුණා මේක හරහා. අන්න එතකොට ඒ කියන්නේ සංවේදීතාව අඩුයි. මෙයාව හරියට පෙන්ව ගන්න බෑ. එහෙනම් මොකද කරන්නේ අපි? ආරක්ෂක ප්‍රතිරෝධ දාගෙන ආසන්න සන්තුලන ලක්ෂ්‍යය හොයාගන්නවා. ආසන්න තැන හරියටම තැන බෑ ආසන්න. ආසන්න හොයාගත්තට පස්සේ මෙන්න මේ ස්විච් එක ඔන් කරනවා. يعني ස්විච් එක වහනවා. ඔන් කරා. දැන් මොකද වෙන්නේ? ස්විච් එකක් දාලා තිබ්බ ගමන් මේ ප්‍රතිරෝධේ වැඩක් නැති වෙනවනේ. ඇයි? මෙහෙම ප්‍රතිරෝධයක් දාලා ඒකට මෙන්න මේ ස්විච් එකක් දාලා ඔහොම තිබ්බොත් මෙයා වහපු ගමන් මෙයා වැඩක් නැති වෙනවා. මේක නිකන් ක්ලෝස් සර්කිට් එකක් නේ. තේරෙනවද? ක්ලෝස් සර්කිට් කියන එක තේරෙනවනේ. කියන්නේ මේ එන කරන්ට් එක කවදාවත් මෙහෙන් යන්නේ නැහැ. මේකෙන් විතරයි යන්නේ. මේ ප්‍රතිරෝධ ලුහුවත් වෙනවා. අන්න අපි කියන්නේ ෂෝට් සර්කිට් වෙනවා. මේ ප්‍රතිරෝධ ෂෝට් සර්කිට් වෙනවා, ලුහුවත් වෙනවා. එයා අයින් වෙලා යනවා. එන කරන්ට් එක නිකන්ම මේ පාරක් යනවා. ඒ කියන්නේ මේ මෙහෙම නිකන් යන්න පාරක් තියෙද්දී මේ ප්‍රතිරෝධයක් කරා යන්න පිස්සු අරකින් යනවා. එතකොට එහෙනම් ආසන්න සන්තුලන ලක්ෂ්‍යය හොයා ගැනීමෙන් අනතුරුව මේ ස්විච් එක ඔන් කරලා හරිම සන්තුලන ලක්ෂ්‍යය ගන්න ඕනේ. ඔන්න ඕක තමයි හරිම ක්‍රමය. මේකේ සන්තුලන ලක්ෂ්‍යය නැත්තම් මේ ගැලනෝමීටර පාඨාංකයේ බිඳුවක් වෙන තැන හොයා ගන්න ක්‍රමය. කතාව තේරුණාද? ඉස්සල්ලා ආරක්ෂක ප්‍රතිරෝධයේ කරේ බැඳගෙන ගිහිල්ලා ආසන්න සන්තුලන ලක්ෂ්‍යය හොයා ගන්නවා. ඊට පස්සේ ස්විච් එක ඔන් කරලා හරිම සන්තුලන ලක්ෂ්‍යය හොයා ගන්න පුළුවන්. ඔකට තමයි මෙන්න මේ ආරක්ෂක ප්‍රතිරෝධය මේ ස්විච් එකයි තියෙන්නේ. දැන් මේ ස්විච් එකටත් විවිධ කතන්දර තියෙනවා. දැන් මේකට මේ ඔය ස්විච් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙහෙම නිකන් මේකට කියනවා ටැප් කී එකක් කියලා. ටකන යතුරු. මේක අතින් එබුවාම මෙයා මෙතෙන්ට කනෙක්ට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලා දැකලා ඇති අර පේනු යතුරු කියන්නේ. ඒ අනික්වා. ඒක නිකන් මෙහෙම මෙතනක මෙහෙම තියෙනවා. මොකද තියෙනවා මේ මෙහෙම පේනුවක් තියෙනවා. මේක මේකට දාන්න තියෙනවා. ඒක දැම්මහම කොහොමත් කනෙක්ටඩ්. අයින් කරාම ඩිස්කනෙක්ට්. තේරෙනවද? මේක ඇවිල්ලා ටැප් කී, ටකන යතුරු. මේක ඇවිල්ලා පේනු යතුරු. ටකන යතුරයි පේනු යතුරයි. ඔතන ප්‍රශ්න වල අහනවා මොකද්ද ওই දෙකෙන් හොඳ කියලා. දැන් ඕකේ පොඩි විවාදයක් තියෙනවා. දැන් සමහර අය කියනවා මෙතෙන්ද හොඳ ටකන යතුරක් කියලා. ඇයි කියන්නේ? පේනු යතුර දැම්මහම ආයේ ගලවනකම් කනෙක්ටඩ් නේ. දැම්මට පස්සේ ආයෙ ගලවනකම්ම කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔබ හිතන්න කොන්න පරීක්ෂණي කරන්න කලින් ආපු කට්ටිය ආසන්න සන්තුලන ලක්ෂ්‍යය අරගෙන පේනුව දාලා
දැන් හරි මේක හොයාගන්න. හොයාගත්තාම හරි තැන ගත්තා. දැන් ඉතින් ඕක කොහොමද තියලා එනවා. දැන් උන ඊළඟ කට්ටිය එනවා. එයාල බලනවා හරි එහෙනම් හරි කියලා ඔන්න සෙට් කරලා තිබ්බ ගමන් පිච්චිලා යනවා. ඇයි? පේනුව දාලානේ තියෙන්නේ. හරිද? ආ පේනුව දාලා තියදෝ ගලවන්න අමතක වෙන්න. හැබැයි ටකන යතුරු එහෙම නෙමෙයිනේ. ඒක දැන් ළඟට ගෙනිච්චාම මේක ටක් ගාලා අතින් ඔහම අල්ලව ගමන් කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාමනේ පාටාංග ගන්න ඕනේ හරියටම බලන්න. ආ මේක අල්ලගෙන පාටාංගේ හරියටම අරගෙන අතාරින්න. අතෑරිය ගමන් ඩිස්කනෙක්ටඩ්. එතකොට කිසි අවුලක් නැහැ. ඒ නිසා ටකන යතුරු හොදෙන්න සුදුසුයි කියලා කියනවා. හැබැයි ඔයාලගේ මේ පොතේ මං හිතන්නේ ඔකට දීලා තියෙන පේනු යතුරක්. බලමු. ඔව් පේනු යතුරු කියලාම තමයි කියලා තියෙන්නේ. මෙතෙන්ටත් පේනු යතුරක් මෙතෙන්ටත් පේනු යතුරක් කියලා තමයි කියලා තියෙන්නේ. මෙතෙන් නම් පේනු යතුරු හරි. ඒකත් මං කියන්න ඇයි කියලා. අපි ඔය ආගියුමන්ට් එක කොහොම තියාගෙන ටියුට් එකට යන්කො. අපි එතරම් මං හිතන්නේ මට මතකද මම ඒක දාලා තියෙනවා මොකද්ද ඔක වෙනස කියලා. දැන් බලන්න මේ දක්වා මේ ටකන යතුරු පේනු යතුරු ගැන කීවා. මේ දෙකේ වෙනස මොකද්ද කියලා කීවා. මේකේ පාටාංග ගන්න හරිම විදිහ කීවා. මේ ආරක්ෂක ප්‍රතිරෝධය ගැන කීවා. ඒ මෙතන දාන ස්විච් එක දාන්න මොකටද කියලා කීවා. ආ ඔය කතා ටික තේරිච්ච කට්ටිය දාන්න මේකට යස් කියලා. අපි ඉස්සරහට යන්න උතනින්. ඉංගල දැන් ඔය කතා ටික තේරුණා. යස් ඉස්සරහට යන්න. හරි හොඳයි. නැ අපි ඉස්සරහට යමු. දැන් අපි යමු PDF එකට. අල්පයා මේක තුරු ඉස්සරහට දැන් ඔන්න තියෙනවා රූප ඇඳලා තියෙනවා හරිනේ ඔය රූප ඇඳලා තියෙනවා අයිලන්ට කියනවා AB ඒකාකාර මැංගනීන් කම්බියක් ඇයි මොන දාලා තියෙනවා උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකේ අඩු නිසා ඔක්කොම නෝට්ස් දාලා තියෙනවා ආ ඇයි උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකේ අඩු වෙන්න ඕනේ හේතුව තමයි උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකේ කියන්නේ රත් වෙද්දි කොච්චර වේගෙන් ප්‍රතිරෝධය වෙනස් වෙනවාද කියන්නේ දැන් ඉතින් මේ ප්‍රැක්ටිකල් එක ටිකක් වෙලා යනවා. ඒ නිසා රත් වෙන්න මේක ප්‍රතිරෝධයේ එන ගහනවා වගේ වැඩි වෙන්න යනවනම් මේක වැරදි. يعني ප්‍රැක්ටිකල් එක පටන් ගද්දි මේ කාම්බි ප්‍රතිරෝධයේ වෙන එක ඉවරදි වෙන එක. එහෙම බෑ. මේක ස්ටේබල් තියෙන්න ඕනේ. ඒ නිසා මැංගනීන් කම්බියක් ගන්නවා. ඔන්න අහන්න ඇයි මැංගනීන් භාවිතා කරන්නේ? උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකේ අඩු නිසා. ඒකාකාර කියන වචනේ තෝරන්නේ. ඇයි කියන්නේ? ඒකාකාර වෙන්නේ නැත්නම් මේක තනින් තැනට කම්බිය මාතරණය වෙනස් වුනොත් ඔය ඒක දිග ප්‍රතිරෝධය කියන එක නියත නැතනින් ගන්න වෙනස් වෙනවා. එහෙනම් අපි මේ හිතුවේ ඒක දිග ප්‍රතිරෝධය ආර නම් ඒක හැමදාම සමානයි කියලා. එහෙනම් ඒකාකාර මැංගනින් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා ඉතින් ඒක දිගට නියත ප්‍රතිරෝධයක් තිබිය යුතුයි හරි. එනම් ඒකාකාර හරස්කඩක් තිබිය යුතුයි හරි. එහෙනම් තියෙන නැත්නම් බැරි. නික මීටරයක් හෝ මීටර 10ක් වගේ ලදා ගන්න පුළුවන් අවුලක් ජී කියන්නේ මැංගනීන් වලින් තමයි ස්පර්ශක. ඒ කියන්නේ මේ ජී කියන එකත් මැංගනීන් වලින්ම හදන්න ඕන ස්පර්ශකයේ අතන. නාගන්නේ ඊළඟට වී උඩ. හොඳින් ආරෝපණය කළ 2 වෝල්ට් ලෙඩ් ඇකියුමුලේටර් එකක් උදාගන්න. ඒ කියන්නේ කෝෂය නම. මෙම කෝෂයට බොහෝ වේලාවක් නොගඩවන නිල් ධාරාවක් ලබා දිය හැකි විය යුතුය. එසේ නොවුනහොත් කම්බියේ ගලන ධාරාව අඩු වී ඛේද අඩු වේ. ආ මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ගන්න කෝෂෙට ළමයි නියත ධාරාව අඛණ්ඩව ගොඩක් වෙලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික ටික I අඩු වුණොත් මොකද වෙන්නේ? K සමානයි IR නේ. ආ I බැස්ස ගමන් K වෙනස් වෙනවා. K වෙනස් වෙච්ච ගමන් අපේ උත්තර වැරදි. අපි දැන් මුලින්ම K හොයාගෙන එහෙම ගාන හැදුවට
ඉවරෙදි කියවෙනා කියක් එහෙම බෑ. මේ ප්‍රැක්ටිකල් එක පුරාවට නිල ධාරාවක් මට දෙන්න පුළුවන් බැටරි ඉක්මනට බහින්න බෑ. බැටරි හොඳට චාර්ජ් කරපු නිල ධාරාවක් ඔන්න ඒකවත් තියෙනවා. අවස්ථාවේ අනුව දෙකයි වලට වැඩි එකක් හොදා ගන්න පුළුවන්. කේවන් ටේම් නතුරු මේ උඩේ. හරි. ඇයි භාවිතා නොකරන විට විවෘත කර තිබිය යුතුය. එමගින් කෝෂයේ අනවශ්‍ය ෂේවීම් වළක්වා ගත හැක. හරි කරන විට මේ අයින් කරු දෙයි. තපන යතුරක් සුදුසු නැත. එතෙන් නම් තපන යතුරක් හරියන්නේ නැහැ. හේතු ඒ තපන යතුර වල පීඩනය වෙනස් වෙද්දී ප්‍රතිරෝධයක් වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙනවා ඒක. දැන් තකන යතුරු මෙහෙම මේ හරි. වොයිස් ක්ලියර් මදිද? ටොටක් මර්ගය. වොයිස් ක්ලියර් මදි වගේ කේසයක් මොනවා හරි තියෙනවද? මම හිතන්නේ දැන් නම් නැති වෙන්න ඕනේ. මට නම් මුකුත් මේ පැත්තෙන් ප්‍රශ්නයක් පේන්නේ නැහැ. පොඩ්ඩක් ලාන් ටක් ගාලා chat එකට. වොයිස් ක්ලියර් මදි කේස් එකක් තියෙනවද? හරි හරි කෙඩි කෙඩි දෙයන්නේ නෑ නේද? හරි අනික අත දාන්න ඉන්න ටක් ගාලා විස්සහරණේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? අර ෂෙයා කරලා චූටක් නෑ එහෙම වෙන්න පුළුවන්. දැන් අවුලක් නෑ නේ. ඒක තමයි ටකන යතුර මෙහෙම අපි අතින්නේ ඔබන්නේ අපි යොදන පීඩනය වෙනස් වෙද්දි මෙයා ගැටෙන වර්ගඵලය වෙනස් වෙනවා. එහෙම වුණාම ප්‍රතිරෝධය වෙනස් වෙලා එතන දැන් මේ යතුරකට ප්‍රතිරෝධයක් තියෙනවානේ. එතකොට ප්‍රතිරෝධයත් එහෙම එහෙ වෙනස් වෙලා ගලන ධාරාවත් වෙනස් වෙනවා. ඒ නිසා එහෙම බෑ මේ උඩ සෙටප් එකට නියත ධාරාවක් කණ්ඩව දෙන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ මෙතෙන් හරියන්නේ පේන යතුරක්මයි. හරිද? ඉස්සරහට යන්න. මෙහෙම කරමු මම මේක ෂෙයා නොකර මේ මේකෙන් කියන්නම් ඔයාලා ටියුට් එක තියෙනවනේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ටියුට් එක තුරු යන්න පල්ලෙහාට. හරිනේ එහෙම කරමු. හරි බලන්න ඊළඟ පොයින්ට් එක මේ R ගැන කියලා තියෙනවා. විචල ප්‍රතිරෝධය කියන්නේ විචල ප්‍රතිරෝධයක්. ඔව්නේ. මෙහි අගය වෙනස් කිරීමෙන් උපකරණයේ සංවේදීතාව වෙනස් කරගනී. ඔව්නේ. ඇයි කියන්නකො? R වෙනස් කරපු ගමන් මේක හරහා යන ධාරාව වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙච්ච ගමන් මතකනේ K සමානයි IR නේ. ධාරාව වෙනස් වෙච්ච ගමන් ඒක දිගේ විභවබැස්ම වෙනස් වෙනවා. එහෙනම් ඒකෙන් ඉතින් සංවේදීතාව වෙනස් වෙනවා නේ. දැන් සංවේදීතාව කියන එකේ තේරුම මොකද්ද? සංවේදීතාව කියලා කියන්නේ හිතන්නකෝ මෙහෙම එකක් තියෙනවා. ඒකේ වෝල්ට් එකක් පෙන්වන්නද මේකේ මැදටම යන්න ඕන. තව සෙටප් එකක් තියෙනවා ඒකේ වෝල්ට් එකක් පෙන්වන්න පුළුවන් මේ මුල හරියෙන්. එතකොට අර වෝල්ට් එකට මැදවලටම යන්න ඕන එකේ සංවේදීතාව වැඩි කියනවා. හේතුව සංවේදීතාව වැඩි කියලා කියන්නේ යාට දැන් අර වෝල්ට් එක ඇතුලේ පොඩි පොඩි ඒවාත් පෙන්වන්න පුළුවන් ඕනේ. හරිද කතාව? දැන් නිකන් හිතන්නකො මේ අපිට බර කිලම් දෙනවා. අපිට දෙනවා තරාදි දෙකක්. අපිට කිරන්න ඕනේ බර කිලෝග්‍රෑම් 10යි. එක තරාදියක් තියෙනවා කිලෝග්‍රෑම් 20ක 20ක් කිරන්න පුළුවන්. අනික තරාදී කිලෝග්‍රෑම් 100ක් කිරන්න පුළුවන්. මොකද තෝරගන්නේ 20ක එක හොඳයි. ඇයි 20ක එක ගත්තහම 10 න් මයින්ද තියෙන්නේ. ඔය 10 ඇතුලේ හරියටම පොඩි 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 තැන් පවා බලා ගන්න පුළුවන්. එතකොට අපි කියන මේ අවස්ථාවේදී අර 20ක සංවේදීතාව වැඩි. දැන් 100 එකක් තිබ්බොත් ඔය ප්‍රමාණයටම ඒකෙදි නිකන් සමහරවල් 10 20 30 40 50 60 විතරයි තියෙන්නේ. ඒකේ මැද ඒවා බලා ගන්නත් බැහැ හරියට. අන්න ඒ නිසා සංවේදීතාව අඩුයි එතන. අන්න එහෙම හිතන්න. දැන් මේක ඇතුළේ වෝල්ට් එකකට ගොඩාක් දුරට යනවා නම් සංවේදීතාව වැඩි. ඒක ඇතුළේ චූටි 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 ඔක්කොම බලා ගන්න. වෝල්ට් එකක් කියන එක පෙන්වන්නේ නිකන් පොඩි ප්‍රමාණකින් නම් සංවේදීතාව අඩුයි. හරිද? එහෙනම් I වෙන R වෙනස් කරලා ඒකෙන් I වෙනස් කරලා සංවේදීතාව එහෙම හිම කරගන්න පුළුවන්. එතන යට තියෙනවා කහපාට කොටුවක දාලා මේකේ පොඩි වැදගත් පොයින්ට් එකක්. මෙහි අගය වැඩි කළ විට විවමාන මේ කතාව තමයි තියෙන්නේ. මෙහි අගය වැඩි කළ විට R වැඩි කරාම විවමාන කම්බි හරහා ගලන ධාරාව අඩු වේ. I අඩු වෙනවා. එවිට විවමාන කම්බියේ ඒක දිගේ විවබැස්ම අඩු වේ. හරිනේ. K අඩු වෙනවා. එමගින් සන්තුලන දිග වැඩි වේ. හරිනේ. එහෙනම් සන්තුලන දිග වැඩි වෙනවනේ. ඇයි ඒ? K අඩු වුනහම
K අඩු වුණාම මේකට අනුව මෙතන අපි හිතමුකෝ මයින්ඩ තියෙන වෝල්ට් එකයි කියලා. දැන් K අඩු වුණාම L වැඩි වෙන්න ඕනේ. මොකද මේක වෝල්ට් එකනේ වෙනස් වෙන්න බෑනේ. K අඩු වෙද්දි L වැඩි වෙන්න ඕනේ. ආ එහෙනම් K අඩු වුණොත් සන්තුලන දිග වැඩි වෙනවා. සන්තුලන දිග වැඩි කිරීමේ වාසි මොනවද? ඔන්න අහන්න පුළුවන්. මොනවද වාසි? 1. උපකරණයේ සංවේදීතාව වැඩි වෙයි. මං කියවනේ. දැන් මේක මේ පැත්තට යනවා කියන සංවේදීතාව වැඩි. මොකද වෝල්ට් එකක් පෙන්වන්න හොඳ දිගක් තියෙනවා. 2. මැනීමේදී x කියන්නේ දිග L. L මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය අඩු වේ. ඔව්නේ. අපි පොඩි කාලේ ඉගෙන ගත්තනේ. දිගක් මනින්දී ඒ මනින මිනුම ගොඩාක් ලොකු වෙන ප්‍රතිශත දෝෂය අඩුයි. නේ මිනුම ඉතා පොඩි නම් ප්‍රතිශත දෝෂය වැඩි. එහෙනම් ප්‍රතිශත දෝෂය අඩු වෙනවා. 3. අමතර පැහැසුම නිසා ඇතිවන අමතර ප්‍රතිරෝධයෙන් ඇතිවන අමතර විභව බැස්ම අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන පැහැසුමක් තියෙනවානේ. මේ දෙපැත්ත. ආ මේ පැහැසුම නිසා අමතර ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන. දැන් මෙතන ඉඳන් මේක ගත්තාම ওই ප්‍රතිරෝධයත් අහු වෙනවා. ඕකෙන් තියෙන දෝෂය අඩු වෙනවා. ඇයි ඒ? දැන් මේක මෙහාට යද්දි මෙතන ඕම් 100ක් වෙලා මෙතන ඕම් 1යි නම් තියෙන්නේ 100ට 1ක් එකතු වුණාට අවුලක් නැහැ. අතහැරලා දැන් නැහැ. හැබැයි මේක ළඟ වුණොත් මෙතන ඕම් 1යි නම් මෙතනත් තියෙන ඕම් 2ක් විතර නම් 2 1යි 3යි ලොකු ප්‍රමාණකින් වෙනස් වෙනවා. ආන්න ඒ නිසා මේක මෙහාට යන්න 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 තුන්වෙනි වාසිය තමයි මෙන්න මෙතන තියෙන අමතර පැහැසුම නිසා ඇතිවන දෝෂය આવුම්. ඔන්න වාසි තුන. ඊට පස්සේ තව කොටස් නම් කරලා දෙනවා පරීක්ෂා කරන කෝෂයේ මේක E G අනිවාර්යෙන් ලියන්න මෙයා තව වචනයක් දාන්න සංවේදී මැද බිංදු ගැල්වනෝමීටරේ. ඔය තුනම ලියන්න සංවේදී මැද බිංදු ගැල්වනෝමීටරේ. ඇයි මැද බිංදු ගම් භාවිතා කරන්නේ? ඒකෙන් අපිට පුළුවන් හරියටම සන්තුලන ලක්ෂයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න. මොකද දැන් මේ පැත්තෙන් තිබ්බහම මෙයා ලොකු හින්දා කටු එක පැත්තකට කරකිනවා. මේ හරියෙන් තිබ්බහම උඩ එක්කෙනා ලොකු හින්දා කටු අනිත් පැත්තට කරකිනවා. එහෙම වුණොත් අපිට 100%ක් ෂුවර් මේ මැද කොහේ හරි තැනක සන්තුලන ලක්ෂයක් තියෙනවා කියලා. ඔය දෙපැත්තෙන් තිබ්බහම කටු එක පැත්තකට නම් කරකෙන්නේ එහෙම එකක් නැහැ. එහෙම වෙන්න කොහොමද? හිතන්නකෝ මෙතන දාලා තිනවා 2 වෝල්ට් කියලා එකක්. මෙතන මයින්ඩ් යන්නේ අපි 4 වෝල්ට්. පුළුවන්ද මයින්ඩ්? බෑ. මේ 2 වෝල්ට් මෙයා සම්බන්ධයි නම් මේ ප්‍රතිරෝධයේ දිගේ කෙළවරටම ගියත් හම්බ වෙන 2 වෝල්ට්. කවදාවත් 2 වෝල්ට් ඇතුලේ 4 වෝල්ට් සමාන තැනක් හොයාගන්න බෑ. හරිද? මේක මයින්ඩ් බෑ හැමෝම. එතකොට වෙන්නේ මේ පැත්තෙන් තිබ්බත් මෙයා වැඩි, මේ පැත්තේ කෙළවරෙන් තිබ්බත් මෙයා වැඩි. එතකොට දෙකේම කටු එක පැත්තකට කරකෙන්නේ. අන්න එතකොට හොයාගන්න පුළුවන් මේ වැඩි කරන්න බෑ. දැන් මෙතන නිකන් අපිට ඉක්වේෂන් 5 වෝල්ට් වගේ තිබ්බොත් මයින්ඩ් පුළුවන්ද? පුළුවන් නේ. දැන් උඩ 2යිනේ. මේ කෙළවරටම ගියොත් වෝල්ට් 2ක් හම්බ වෙනවා. ඉක්වේෂන් 5 කියන එක මේකේ කොහේ හරි තැනක තියෙනවා. මේ පැත්තට කිටු වෙන. එනිසා අවුලක් නැහැ. අන්න එහෙම බලාගන්න පුළුවන් මේක මයින්ඩ් පුළුවන්ද බැයිද කියලා. ආ ඊළඟට තියෙනවා ඔන්න අර යතුරු කතාව. ආරක්ෂාව සඳහා සංවේදී මැද බිංදු ගැල්වනෝමීටරයක ශ්‍රේණිගත ආරක්ෂක ප්‍රතිරෝධයකුත් අවසාන සන්තුලනය ලබා ගැනීම සඳහා මං කීවා ආරක්ෂක ප්‍රතිරෝධය ඉවත් කිරීමට ඊට සමාන්තරගතව ටකන යතුරකුත් දෙනවලු. මොන මෙතන ටැප් කී එක පෙන්ලා තියෙනවා රූපකින්. මේ තියෙන්නේ ටැප් කී එක. ඉස්සරහට යන මෙයා කරන ක්‍රමය කියලා තියෙනවා. ඊළඟට බාණ්ඩ යන්න ඕනේ පාර කොහමද? යතුරු මේ පැත්තේ ඉඳන් මේ 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 ස්පර්ශක යතුරුද A සිට B දක්වා මෙහෙම අරන් යන ගමන් ආරක්ෂක ප්‍රතිරෝධය ඇක්ටිව් කරගෙන යන්ත්‍රය බැඳගෙන අරන් යන ගමන් ගිහිල්ලා ආසන්න සන්තුලන ලක්ෂය හොයා ගන්නවා. ඊට පස්සේ ඒ වෙලාව මේක අයින් කරලා ස්විච් එක ඔන් කරලා ප්‍රතිරෝධය අයින් වෙනවා. එතකොට නිවැරදි සන්තුලන ලක්ෂය හොයා ගන්න පුළුවන්. හරිනේ මේක ඔන්න E සමාන KL කියන කෙනා. විශේෂ සටහන් ඔන්න වැදගත් ඒවා. මොනවද බලමු? විද්‍යුත් ගාමක බලය මැනිය යුතු කෝෂයේ ධනාග්‍රයත් විවමාන කෝෂයේ ධනාග්‍රයත් එකම පැත්තට තිබිය යුතුය. ආ එහෙනම් මොකද වෙන්නේ? මේකේ පොසිටිව් පැත්තයි මේකේ පොසිටිව් පැත්තයි මෙහෙම තියෙන්න ඕනේ. ඔව්නේ. ඇයි මෙයා මෙහෙම තියලා මෙයා අනිත් පැත්තට හැරෙව්වා කියලා හිතමු. මොකද වෙන්නේ? කවදාවත් සන්තුලන ලක්ෂයක් එන්නේ නැහැ නේද එතකොට? ليه? මෙයා තියෙන්නේ අනිත් පැත්තට නම් යට තියෙන්නේ මේ පැත්තට විභව නැග්මක්. උඩ තියෙන්නේ විභව බැස්මක්.
කවදාවත් විභව බැස්මක් නැග්මකට සමාන කරන්න බෑනේ. දැන් පල්ලමක පල්ලම කන්දක උසට සමාන කරන්න බෑනේ. ඒ කන්දක් කියන්නේ උඩට යන එකක්, පල්ලමක් කියන්නේ යටට යන එකක්. ඒ නිසා එහෙම බෑ. එක්ක කන්දක් කන්දකට, පල්ලම පල්ලම දෙකෙන් එකයි. ඒ නිසා මෙයා පොසිටිව් පැත්ත මෙහෙම තියෙද්දි මෙයාගේ ධනාග්‍රය ඒ පැත්තටම සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඔන්න පළවෙනි පොයින්ට් එක. දැන් අහන්න පුළුවන් සන්තුලන ලක්ෂයක් පෙන්වන්න නැතිවීමට හේතුවක්. ඔන්න හේතුවක් දෙක. ස්පර්ශක ඇතුළු කම්බිය මත ඇදගෙන යාමෙන්, කම්බිය මත බොහෝ වේලා තද කරගෙන සිටීමෙන්, එහි හැඩය වෙනස් වී ඒකාකාරව නැතිවීමෙන් ඒකක දිගක ප්‍රතිරෝධය ගැනීමේදී දෝෂ ඇති විය හැක. දැන් මේ ස්පර්ශක ඇතුළු තරහටත් එක මේක නිකන් ඇදගෙන ගියොත් එහෙම මේක සීරිලා යනවා. එතකොට ඒ හැඩය ප්‍රතිරෝධය වෙනස් වෙනවානේ. ඇයි ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකද්ද? R සමානයි රෝ එල් යට ඒ නි වර්ගඵල වෙනස් වෙද්දි ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ නිසා ඉතින් මේක ඇදගෙන ගියොත්, තද කරගෙන හිටියොත් එහෙම හරියන්නේ නැහැ. එහෙම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ප්‍රැක්ටිකල් එක කරන්න කියලා කියන්නේ. ඊළඟට කම්බිය මත ස්ථිර වශයෙන්ම සන්තුලන ලක්ෂයක් ලැබේදයි ආරම්භයේදීම පරීක්ෂා කර බැලීමට ස්පර්ශකය අතුර ඒටත් බීටත් තබා ගැලනෝමීටරේ කටුව දෙපැත්තට යනවාදයි බලන්න මං කීව දැන්. ඊළඟට K1 සඳහා පේන වතුරක් මෙතෙන්ද. පේන වතුරක් භාවිත කරන්න ඕනේ K1. එයා තමයි K1 කියලා අරන් තියෙන්නේ. හේතුව මං කීවා. ඊට හේතුව කම්බිය තුළ ධාරාවක් ගැලීමේදී ජූල් තාපයේ උත්සර්ජනය වේ වූ මේක හරහා ධාරාවක් යැදි රත් වෙනවා. එමගින් කම්බියේ උෂ්ණත්වය වෙනස් වීමෙන් එහි ප්‍රතිරෝධය වෙනස් වේ. ඔව් යම් ප්‍රමාණයකට වෙනවා. එම නිසා පාටන් ගැනීම සඳහා අනවර්තත්වයකට පත් වී උෂ්ණත්වයේ නියත වෙන තෙක් පේනුව වසා තැබිය යුතුය. දැන් මේක රත් පටන් ගන්න මේක දාගොම රත් වෙන එක නවත්තන්න බෑ. අඩු කරගන්න තමයි මැංගනින් කම්බියක් භාවිතා කරේ. එතකොට අපි කරන්නේ රත් වෙන්න පටන් අරන් පොඩ්ඩක් මේක මේ ස්ටේබල් තත්වයකට එනකන්, අනවර්ත තත්වයකට එනකන් ඉන්න ඕනේ. පේනුව වහලා චුට්ටක් නියන් මොන හරි බිස්කට් එකක් එහෙම කාලා තේ එකක් එහෙම බීලා එනවා අර ගානට අනවර්ත තත්වයකට එනකන්. ආවට පස්සේ තමයි ප්‍රැක්ටිකල් එක කරන්න. හා ඊළඟ මෙහෙම පොයින්ට් එක යට දාලා තියෙනවා. නමුත් සමහර පොතපතෙහි K1ට ටකන යතුරක් යෙදිය යුතුය සඳහන් වේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පාටාංග ගන්නා වෙන්ට පමණ ටකන යතුරු වැසීමෙන් අනවශ්‍ය ලෙස බැටරිය ෂේවීම වළක්වා ගත හැකි කියන එකයි. දැන් ඕක ඔයාලා ප්‍රශ්නේ අහන විදිහට මැච් කරන්න. දැන් ඇත්තටම පේන වතුරක් දාන එකෙත් එක අරමුණක් තමයි කෝෂයේ අනවශ්‍ය ලෙස ෂේවීම වළක්වා ගැනීම. ඕන තුනම් ගලවලා දැම්මේකින්. ඕක නිකන් එක්ස්ට්‍රීම් ගිහිල්ලා තව දුරටත් වළක්වා ගන්න ඕන නම් ඔතන ටකන වතුරක් දාලා තිබ්බ හැකියි. එතකොට මොකද වෙන්නේ? ටකන වතුර අල්ලපු ගමන් විතරයි මේක කරන්න කියන්නේ. එතකොට එතකොට මොකද වෙන්නේ? එතකොට අර අනවශ්‍ය ලෙස කෝෂයේ ෂේවීම 100%ක් අඩු වෙනවා. හරිද? නමුත් ඉතින් ඒක සාර්ථක නැහැ. ඒ නිසා ඒකයි වරහන් ඇතුළේ දීලා තියෙන්නේ. බැරි වෙලාවත් නිකන් ප්‍රශ්නෙක ඔයාලාව ඩිරෙක්ට් කරොත් මේක හොඳයි පේනු නැතුව. හැබැයි තව දුරටත් අපිට කෝෂේ ෂේවීම වළක්වා ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මම ටක නැතුවකට මාරු කරන්න පුළුවන්. ඒක දැනගෙන ඊළඟට ඊළඟ ගාය අර කතාවම ඊට පස්සේ කියනවා කම්බිය මත සන්තුලන ලක්ෂයක් ලැබෙන්නේ නැත්නම් මීට හේතු. අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නෙක කම්බිය මත සන්තුලන ලක්ෂයක් ලැබෙන්නේ නැහැ, හේතුව මොකද්ද? දැන් කීව මං මොනවද? මේකේ ධනාග්‍රයට මේකේ ධනාග්‍රය සම්බන්ධ කර නොතිබීම. මේ අනිත් පැත්තට හයි කරලා තිබ්බොත් කවදාවත් සන්තුලන ලක්ෂයක් එන්නේ නැහැ. තව අනිකත් කීව මෙයා වෝල්ට් දෙකක් වෙලා මෙයා වෝල්ට් හතරක් වුණොත් එහෙමත් දැන් කවදාවත් වෝල්ට් දෙකක් ඇතුලේ වෝල්ට් හතරකට සමාන තැනක් හොයන්න බෑ. එහෙනම් දීලා තියෙනවා තව තව එකක් දීලා තියෙනවා විවමාන කෝෂයේ සම්බන්ධ පරිපථයේ කොහේ හෝ අග්‍ර බුරුල් වෙලා. මෙන්න මේ කොහේ හරි මෙතනින් බුරුල් වෙලා නම් එහෙම ඔහොම බුරුල් වෙලා. දැන් මොකද වෙන්නේ? මේ සර්කිට් එක කම්ප්ලීට් නෑනේ. මේ සර්කිට් එක කම්ප්ලීට්. මෙයා ඉතින් දිගටම මේකෙන් කරන්ට් එකක් යවනවා. කවදාවත් මේක බිඳුව වෙන්නේ නෑ. උඩ එකක් නෑ ඇත්තටම. ආ එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර කියපු දෙක. පරීක්ෂා කරන කෝෂයේ විවමාන කෝෂයේ ධනාග්‍රයන් එකම පැත්තට සවි වී නොතිබීම. මැනගත යුතු බිව අන්තරේ විමාන කෝෂයේ සම්පූර්ණ බිව බැස්මකට වඩා වැඩි වීම. මෙයා දෙකයි මෙයා හතරයි. බෑ. ඊළඟට සෑම විටම ගැලනෝමීටර් පාඨාංකයේ ශුන්‍ය නම් හැම වෙලේම ගැලනෝමීටර් පාඨාංකයේ බිඳුවයි. මොකක් වෙලාද? ඊ කෝෂයේ අග්‍ර බුරුල් වී තිබිය හැක. ඒ කියන්නේ මෙයාගේ බුරුල් වෙලා.
මෙතන බුරුල් වෙලා නම් කවදාවත් මේ කරදයක් යන්න බෑ. හැම වෙලෙම බිඳුවයි. ආ තව පරීක්ෂණයට පෙරයි පසුයි කේව මැනලා පුළුවන්. කේව කියන්නේ ආර් දන්නවා, අයි මැනගෙන කේ සමානයි අයි ආර් දාලා කේ හොයාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පරීක්ෂණය පටන් ගද්දි කේ හොයලා මෙච්චරයි, ඉවර වෙද්දි කේ කියදා ඒ ගානමයි, එහෙනම් වැඩේ සාධනීයයි කියලා කියන්න පුළුවන්. එහෙමත් කියනවා. අරග මං කීවා මැනගත යුතු කෝෂයෙන් ධාරාවක් ලබා නොගෙන පාටාංග දෙන හිංසා පරිපූර්ණ වෝල්ට් මීටර් එකට සර්ව සමානයි කියලා කියනවා. ඇයි මතකද? මෙයා බිඳුන අවස්ථාවේ පාටාංග ගන්න, මෙයා බිඳුවයි කියන්නේ මෙයාගෙන් ධාරාවක් ගන්නෙ නැහැ. මේ අවාසි තමයි මොනවද? එකවර පාටාංකයේ කියවා ගත නොහැකි වීම ගණනය කරන්න. පරීක්ෂණ සඳහා වැඩි කාලයක් ගත වීම වෝල්ට් මීටරින් මයින වගේ නෙමෙයි. ඊළඟට විභවමානය ක්‍රමාංකනය කර ගන්නවා කියන්නේ මොකක්ද? විභවමානය ක්‍රමාංකනය කර ගන්නවා කියන්නේ අර k හොයා ගන්න එක. k හොයා ගත්ත කියන්නේ විභවමානය ක්‍රමාංකනය කර ගත්ත කියන්නේ. එතකොට k හොයා ගන්න ඉතින් මොකද කරන්නේ? මෙතෙන් දානවා අපි දන්න කෝෂයක්. දැන් මෙයා නම් කියලා තියෙන්නේ ඔය සාමාන්‍ය ඔය සම්මත කෝෂයක් තමයි මේ. ඉක්වේෂන් 0.186 වෝල්ට් සම්මත විගාභයක් ඇති වෙස්ටර්න් කැඩ්මියම් කෝෂයක්. ඒක සම්මත කෝෂයක් ඉතින්. මොකක් හරි කමක් නැහැ. හිතන්නකෝ මෙතෙන් වෝල්ට් එකක කෝෂයක් දැම්මා කියලා. දැන් අපි දන්නවනේ. දාලා මොකද කරන්නේ? E සමානයි KL දානවා. දැන් E දන්නවා වෝල්ට් එකයි, K දන්නේ L මෙතනින් මැන ගන්නවා සෙන්ටිමීටර 20යි. දැන් ඉතින් K නෝ වෝල්ට් සෙන්ටිමීටරයට වලින් විභවමානය ක්‍රමාංකනය කරගත්තා. සරලයි. ඊළඟට ධ්‍රුවමානයේ ආන්ත දෝෂ සෙවීම. දැන් මම ඒක චුට්ටක් කොහොම තියලා යන්නම්. මොකද මේ ඒක ඔයාලගේ පොතේ එහෙමත් නැහැ. ඒක ටිකක් අපි අන්තිමට බලමු. යන්න යට තියෙනවා විභවමානය වගින් කෝෂ දෙක විගාභයේ සංසන්දනය කිරීම. කොහොමද කරන්නේ? සරලයි වැඩේනේ. නේ කෝෂ දෙකක විගාභයන් සංසන්දනය කරන්න යන්නේ. මෙතන තව කෝෂයක් දානවා මේ E1 E2. ඒ කරලා මෙතෙන්ද තේරීමේ ස්විච් එකක් දානවා. හරිනේ. මේක මාරු ගන්න පුළුවන්. නිකන් මේක මෙහෙම අඳින්නම්. නැග ඉතින් මෙතෙන්ට දාලා දිගමයිනවා L එකයි. එහෙනම් අපි ගන්නවා E1 සමානයි K L1. මෙතෙන්ට දාලා දිගමයිනවා L දෙකයි, E2 සමානයි K L2. සමීකරණ දෙක බෙදුවා නම් E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 කියලා සංසන්දනය කරගන්න පුළුවන්. يعني ඉලක්කම හොයන්න දුන් සංසන්දනය කරගන්න පුළුවන් කෝෂ දෙකක්. සරලයි. ඕක තමයි අලගේ තියෙන ප්‍රැක්ටිකල් එක. පොතේ තියෙනවා අලගේ. ඊළඟට තාම එහෙමත් පුළුවන් ඕනනම් මේ. ඕකෙන් ඕනනම් පුළුවන් මේ එකකට දානවා අපි දන්නේ කෙනෙක්. වෝල්ට් එකයි. අනික කෙනා අපි දන්නේ නැති එක්කෙනා. සමීකරණය අරගෙන E1 ආදේශ කරාම E2 හොයා ගන්නත් පුළුවන් මේකේ. ඒ නැති එහෙම ඕනේ නැහැ කිලින්ම දාලා ගන්න එකනේ. ඊළඟට ඕනනම් ප්‍රස්තාරික ක්‍රමයකට යන්නත් පුළුවන්. කොහොමද? දැන් මේක බෙදුවාම එනවනේ මෙහෙම. මේක බෙදුවා නම් එනවා E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 කියලා. දැන් නිකන් ඕනනම් ඕකේ මේ. නිකන් ගමු L1 සමානයි E1 බෙදීම E2 වතාවක් L2 නේ. දැන් අපිට ඕනනම් පුළුවන් මෙතන මේ අර ප්‍රතිරෝධයෙන් වෙනස් කර කර මෙන්න මෙතන දාන ප්‍රතිරෝධය වෙනස් කර කර විවිධ පාටාංග ගන්න පුළුවන්. අපි දන්නවනේ මොකද ප්‍රතිරෝධය වෙනස් කරපු ගමන් L වෙනස් වෙනවා නේ. අපි දන්නවා සංවේදීතාව වැඩි වෙනවා ප්‍රතිරෝධය වැඩි කරොත්. දැන් ඉතින් ඒවා නිකන් ආයේ කටපාඩම් වෙලා තියෙනනේ. ප්‍රතිරෝධය වැඩි කරපු ගමන් සංවේදීතාව වැඩි වෙනවානේ. K සමානයි IR. ප්‍රතිරෝධය වැඩි කරපු ගමන් I බහිනවා, I බැස්ස ගමන් K බහිනවා. එහෙනම් V මේ E සමානයි KL නේ. K අඩු වෙච්ච ගමන් L වැඩි වෙන්නු. සරලයි. එහෙනම් අන්න එහෙම මේ ප්‍රතිරෝධය වෙනස් කර කර වෙනස් වෙනස් පාටාංග ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ අතර ප්‍රස්ථාරයක් ඇතුළේ L1 L2 අතර අනුක්‍රමණයෙන් මේක ගන්නත් පුළුවන්. අර
L1 L2 මැනීමේදී මේදී දෝෂ එහෙම සිදු වෙනවා නම් අන්න ඒවා වළක්ව ගන්න පුළුවන් මේ ක්‍රමයේ ප්‍රස්ථාරික ක්‍රමයකින්. ඊළඟට නා මේක හොඳයි මේ කොටස. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්නත් පුළුවන් මේකෙන්. කොහොමද? දැන් මේක ඉවරයි ඈ. දැන් ඔන්න කට්ටිය කතා කරේ නැහැ. දැන් මට මොනව හරි දැන් කියන්න මට පොඩ්ඩක් chat එකේ මේ උගන්න විදිය හොඳයිද? ඉන්ට්‍රෙස්ටින්ද? ඔයාලට තේරෙනවද? පොඩි chat එකකට message එකක් දාන්න. ඊළඟ කොටසට යන්න කලින් ටක් ගාලා දාන්න හැමෝම පොඩි message එකක්. හොඳයිද? සුපිරිද? තේරෙනවද? මොකද නැද්ද? හරි වෙනස් වෙන්න ඕනද? මොනව හරි තමන්ගේ අදහසක් දාන්න. නැත්නම් බැල හැමෝම දාන්න. කීප දෙනෙක් දාලා තියෙනවා. හොඳයි හොඳට තේරෙනවා. හරි අපි යන් ඉස්සරහට. ඔන්න මේ කතාව ඉවරයි. මම මේක මකන්නද? මේවා ලියා ගන්න ඕනේ. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. අපි තේරුම් අරන් යන් වැඩේ. දැන් මං කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්නයි යන්නේ. දැන් මම මොකද කරන්නේ? මෙතන ඔන්න අපේ කෝෂේ තියෙනවා. ඉනි එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මම කියවා එයාට එයාව මෙහෙම ශ්‍රේණිගතව අපිට මාක් කරන්න පුළුවන්. ඒ තමයි සිම්පල් ආර මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. දැන් මේ විදිහට කරලා කවදාවත් අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න බෑ. හේතුව මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නෑනේ. කරන්ට් එකක් යන්නේ නැති වෙලාවට මම කියවා ප්‍රතිරෝධයෙන් 1/7 වැඩන්නේ නෑ. එහෙනම් කරන්ට් එකක් යන්නේ නැත්තම් මේ ආර අපිට අල්ල ගන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මේකට තව මෙන්න මෙහෙම ප්‍රතිරෝධයක් දාන්න. හරිද? දැන් මේ පාර මෙහෙම යන්නේ. හැබැයි මේ රවුම ඇතුලේ වෙනම කරන්ට් එකක් යනවා. අපි ගමුකෝ ඒක නිකන් මේකේ යන කරන්ට් එක මම ගන්නම්කො සිම්පල් ලයි කියලා. මේ පැත්තට යන්නේ කරන්ට් එක සිම්පල් ලයි. දැන් අපිට ඔක ලී හැකි. දැන් මෙහි කරන්ට් යන්නේ අර වගේම තමයි. මෙන්න මේ අතර විභවාන්තරයනේ මේකට සමාන වෙන්නේ. එහෙනම් මේ අතර විභවාන්තරේ කොච්චරද? මං කලිනුත් ගත්තා මෙහෙම මේ පැත්තට i කියලා කරන්ට් එකක් යනවා නම් ওই විභවාන්තරය ඊරින ir නේ. ඊරින ir. ඕකම සමානයි ওই කරන්ට් එක යටිනුත් යනවනේ. ওই කරන්ට් එකම මෙහෙමත් යනවා. එහෙනම් ඒක සමානයි ir. නෑ මේක ir ට සමාන කරන්නත් පුළුවන්. හරිද? අනිත් පැත්තෙන් අපි දන්නවා ඕකම සමානයි KL ට. ඇයි මෙතනින් අපි ගන්නෙ මිනු මේක? KL. ආ ඔන්න ඔය සෙට් එකම අපිට සමාන කරන්න පුළුවන්. මෙහෙම අපි කරන්නේ මෙන්න මෙහෙමයි. මම මේ KL කියන එක වෙනම ලියන්නම්කෝ. මේක අපි පස්සේ ගමුකෝ. ආ මෙතනින් මම මෙයා එහාට දාලා ගණන් ගන්න පුළුවන් E සමානයි I වතාවක් R ධන R. I කියන්නේ ඊ බෙදීම ආර් ධන ආර්. හරි අවුලක් නැහැ. දැන් මම ලියනවා වෙනම මේ දෙක අතර විභවාන්තරයේ ආයි ආර් නේ. ආයි ආර් සමානයි කේ එල් කියලා. ලේසියිනේ. මොකද්ද? කේ එල් සමානයි ආයි ආර්. කේ එල් සමානයි අයිට මෙයාගෙන හිල්ල දානවා. ඊ බෙදීම ආර් ධන ආර් වතාවක් ආර්. හරිද? ආ දැන් මේ වැඩේ මාත් එක්ක කරමු. නැත්තම් ඔය මේ ටිකක් ලියපුවම මොකද මතක හිටිනවා. ඒ නිසා මේක මේ රූප අඳින්න හරිය මොකුත් ඕනේ නැහැ. ටියුට් එක ඔක්කොම තියෙනවානේ. නිකන් අපි මේ මෙන්න මේ කෑල විතරක් ඇඳ ගත්තා නම් හරි මෙන්න මේ ටික. මේ ටික විතරක් ඇඳලා නිකන් අපි ලියමු බලන්න. ආ ඔන්න එක පැත්තකින් අපි මේක සලකලා i සමානයි e බෙදීම r ධන r කියලා ගත්තා. නිකන් v සමාන i r දාලා තියෙන මේ රවුමටනේ. ගත්තා. ඒ i ව ගෙනihලා දැම මෙතෙන්ද. දාලා මේ සමීකරණේ ගත්තා. දැන් අපිට මම මේක ඔක්කොම උඩයට මාරු කරනවා. මොකද මේ යට මේක තියාගෙන බෑ. මට දැන් කරන්න ඕනේ මොකද්ද? ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න යන්නේ. අපිට ඔතන මෙන්න මේ r ව වෙනස් කර කර l මයින්ද පුළුවන්. හරිද? වුණා දැන්.
R වෙනස් වෙන්න වෙනස් වෙන්න I වෙනස් වෙනවා. ඒත් එක්ක අපිට එලුත් වෙනස් වෙනවා. ඒ නිසා R වෙනස් කර කර L මයින්ද පුළුවන්. එහෙනම් මම R කියන එක X තැනට ගන්න ඕනේ, L කියන එක Y පැත්තට ගන්න ඕනේ. මම ඔහොම කරන්ද උඩයට මාරු කරනවා. එක යට KL සමානයි මෙතන R ධන R බෙදීම කැපිටල් R වතාවක් E. මේක වෙන එකක් ඈ. හරිනේ. මන්ද මේ යර ටික මකන්නද? මේක අවුලක් නැහැ නේද? හරි පොඩි නෝට් එකක් දාගන්න ටක් ගාලා මෙතෙන් එකක්. මේ යට කෑල්ල විතරක් මේ රවුම ඇඳගන්න ඈ ඇඳලා මෙතනින් පටන් අරන් අයි හොයාගත්තා. ඒක දාන්න අරකට. දාලා දැන් මෙහෙම හදාගෙන ඉන්න මෙතෙන් එකක් ටක් ගාලා. විනාඩියෙන් ගමු. ඊට පස්සේ මම මේක මකලා යරට හදන්න. හරිද? හරිද? මම මේ යට කැල්ම කරනවා ඈ. දැන් මොකද කරන්නේ? එහෙම ගත්තා. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? R ව වෙනස් කර කර, R වෙනස් වුණාම I වෙනස් වෙනවා. I වෙනස් වුණා කියන්නේ මේ අතර විභවාන්තරය වෙනස් වෙනවනේ. ඇයි E වෙනස් වෙන්නේ R වෙනස්? මේ සිම්පල් R වෙනස් වෙන්නේ නැහැ. I වෙනස් වෙච්ච ගමන් E ඍණ IR කියන එක වෙනස් වෙනවනේ. විභවාන්තරය වෙනස් වෙනවා, ධාරා වෙනස් වෙච්ච ගමන්. එහෙනම් මේ එලුත් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් කැපිටල් R වෙනස් කර කර L මයින්ඩයි යන්නේ. එහෙනම් මෙන්න මේක හොඳට ඔලුවට දාගන්න මේ ලොජික් එක. කැපිටල් R වෙනස් කර කර L මයින්නවා කියන එකේ තේරුම කැපිටල් R කියන්නේ X, L කියලා කියන්නේ Y. හරිද? L හෝ L ඇසුරු කරගත් දෙයක්. දැන් මොකද කරන්නේ? මම මේක මෙහෙම ගන්නවා. KL. මේක මම වෙන වෙනම බෙදනවා. R දැන් මෙහෙමනේ තියෙන්නේ. R R ගෙන් බෙදුවාම 1යි ධන සිම්පල් R බෙදීම කැපිටල් R වතාවක් E. K ගෙන් ගුණ කරනවා. 1 යට L සමානයි. අම් මෙයාව ගන්නම් ඉස්සෙල්ලාම R K R E. හරි නේද? සොරි ඊ නෙමෙයි කේ. හරිනේ කේ ගත්තනේ. අවු හරි ඊ එනවනේ, මෙයක් එනවනේ. ඉන් බණ්ඩ ඊ තියෙන පැත්ත කොහේ හරි මාරු වුණාද? ආව් මෙතන අපි උඩයට මාරු කරද්දි මේක මාරු කළා නෑ. මේක පැත්ත මාරු වෙද්දි ඊ කියන එකත් යටට එන්න බෑනේ. ආර් ඊ මෙහෙම. සොරි ඈ. ඊළඟට මෙයක් මෙහෙම ඊ යට. ආ දැන් මොකද වෙන්නේ? මේකෙන් මේ කේව මේ පැත්තට දාලා මේ පදේ සුළු කරාම එනවා කේ ආර් බෙදීම ඊ වතාවක් කැපිටල් ලා 1 යට ආර් ධන කේ බෙදීම ඊ. හරි නේද? බානුවේ සුළු කරාම මෙහෙම තමයි එන්නේ. බානුව මේක කේ මේ පැත්තට දැම්මා. දාලා මේ වරහන ප්‍රසාරණය කරා. මෙන්න උත්තරේ. ආ දැන් මේක දැක්කම පේනවා මේක ඇවිල්ලා y සමානයි m x ධන c. හරිනේ. එතකොට x කියලා කියන්නේ 1 යට r, y කියලා කියන්නේ 1 යට l. දැන් l සහ r ගන්න බෑ. 1 යට තමයි එන්නේ. එහෙනම් අපි ප්‍රස්ථාරයක් අඳිනවා. කවුද? 1 යට l හා 1 යට r අතර. mx ධන c නේ, මෙහෙම එන්න ඕනේ. හරිනේ. ඔන්නෝම ප්‍රස්ථාරයක් එනවා. දැන් සිම්පල් r නේ හොයාගන්න ඕනේ. ආ සිම්පල් r කියලා කියන්නේ මොකද්ද? මේ හොඳට බලන්න අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදුවා නම් k බෙදී මේ කැපිලා යනවා, r ඉතුරු වෙනවා. ඒ කියන්නේ gradient is divided by the intersection. අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදෙන්න ඕනේ.
ඔන්න ගන්න මේක ලියා ගන්න. ඔන්න අපි සිම්පල් ආර් හොයපු විදිය. දැන් මෙන්න මේ සමීකරණයක් ඔයා හදන්න එන්න පුළුවන් පේපර් එකේ. ඒතර කලබල නැතුව ස්වායත්ත විචලන මොකද්ද? පරායත්ත විචලන මොකද්ද? x මොකද්ද? y මොකද්ද? කියලා ඔයා හිතාගෙන තේරුම් ලොජිකලි හිතලා ඉමේට සිම්පලිෆයි කරගෙන යන්න තියෙනවා. ඔන්න කම්පීට් කරගන්න. හරි නේද? නැන්ද ඉවරලා ඉවරයි දැන් yes. ඉවරයි දැන් දෙස් චැට් එක දැන් ඉවරනවා. හරිනේ හරි හැමෝම ඉවරයි වගේ අපි යන් ඉස්සරහට. එහෙනම් මේ කතාව හරි මේක මකන්න. ඊට පස්සේ බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙනවා විස්තරේ තියෙනවා මේක කරන විදිහ. තව ඊළඟට කියනවා මේ මෙන්න මේකත් අදගත්. දැන් මේකෙදී මේක ගන්නවනේ මම නිකන් මේ හරි මකන්නම් උඩ හරි. මෙන්න මේක අතිශය වැදගත් පොයින්ට් එකක්. අපි රතු බෑන ලියා ගමු හැටි. දැන් මේකෙදි අපිට මේ ප්‍රස්ථාරය අඳින්න R ගේ අගයන් ඕන වෙනවනේ. ඒ කියන්නේ R ගේ මෙන්න මේ අගයට අදාළ L අගය තමයි මයින්ඩ් ඕන. හරිද? ඒ කියන්නේ R මෙච්චර නම් L කොච්චරද? නිකන් R අපිට එකේදි කීයද දෙකේදි කීයද තුනේදි කීයද ඔහොම යන්න ඕනේ. අන්න ඒ වෙලාවට අපි දැන් විචාර කරපු වාර දෙකේ ප්‍රධාන භාවිතය. ඔන්න ආයේ අර එක්ගෙන කේස් එක ආවද නැහැ. හරිනේ දැන් ඔන්න ෂේප්. මේකේ අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන විචල ප්‍රතිරෝධ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිරෝධ පෙට්ටිය.
කතාව උතන ඉවර කරමු. තව එකක් නිකන් අමතර ප්‍රැක්ටිකල්ස් ඔක දාලා තියෙනවා. ඒවා නිකන් චුට්ටක් කියව ගන්න. අපි නියමිත ප්‍රැක්ටිකල්ස් උතන ඉවරයි. ඒ කියන්නේ ප්‍රමාණය සමත්. හරි මොනවද ප්‍රතිරෝධ පෙට්ටිය හා දානා නියම හරිද මොකද්ද ඔය දෙකේ වෙනස ප්‍රතිරෝධ පෙට්ටිය කියන්නේ මෙහෙම එකක් මෙන්න මෙහෙම පෙට්ටියක් තියෙනවා මේක හිතන්නකො මෙන්න මෙහෙම මෙහෙම අර පේනු පේනු වගේ ඔහොම දිගටම තැන් තැන් වල තියෙනවා. ඔකේ තියෙන්නේ මෙහෙම. හිතන්නකො මෙන්න මෙහෙම සර්කිට් එක දිනා මේක යට දැන් 10 ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් අපි මෙතෙන්ද මෙහෙම දානවනේ. මෙතන දාන්න පොඩි පේනු තියෙනවා මේ වගේ පේනුවක් යනවා අර දාන එක. ආ මෙන්න මේ පේනුව මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? දැන් පේනුවත් විද්‍යුත් සන්නායකයක්නේ. කෙලින්ම මේක දිගේ කරන්ට් එක යනවා. පේනුව ගැලවුම ගමන් කරන්ට් එක යනවා 10 ඕම් දිගේ. ආ එහෙනම් 10 ඕම් කියලා තාරා දිගේ පේනුව ගැලවුම තමයි 10 ඕම් වෙයි වෙන්නේ. ලැග් වෙනවද ආයේ? මම රවුටර් එක තමයි හරි දැන් හරි හරි දැන් මම කියන්න ගියේ මේ ප්‍රතිරෝධ පෙට්ටියේ ධාරා නියාමකයේ වෙනස ප්‍රතිරෝධ පෙට්ටිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒතකොට ඒක ඇතුලේ තියෙන සැකැස්ම මේක. මෙහෙම තමයි ප්‍රතිරෝධය තියෙන්නේ. දැන් මේ පේනුව ගැලෙව්වොත් ධාරාව මේ 10 ඕම් හරහා යන්න ඕනේ. එහෙනම් 10 ඕම් කියන පේනුව ගැලෙව්වොත් 10 ඕම් කියන ප්‍රතිරෝධයක් එතන දැම්මා වගේ තමයි වෙන්නේ. 20 ගැලෙව්වොත් 20, 30 ගැලෙව්වොත් 30, 10 20 දෙකම ගැලෙව්වොත් 30යි. පැහැදිලි කතාව. ධාරා නියාමක කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක නිකන් මෙහෙම එකක්. මෙන්න මෙහෙම එනවා. මෙන්න මෙහෙම කොයිල් එකක් වගේ තියෙනවා. තව මෙන්න මෙහෙම ස්පර්ශකයක් තියෙනවා. දැන් ඕකේ මෙන්න මෙතනිනුයි මෙන්න මෙතනිනුයි වගේ කනෙක්ෂන් එක ගත්තොත් මොකද වෙන්නේ? බලන්න මෙන්න මේ තැන් දෙකෙන් කනෙක්ෂන් එක ගත්තාම මේන කරන්ට් එක මෙහෙම 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 ගියා, මෙතනින් උඩට ගියා, මෙහෙම ගියා. හරිද? දැන් ඔය මේක මේ පැත්තට දැම්මොත් වැඩි ප්‍රමාණයක් ප්‍රතිරෝධය දිගේ ගිහිල්ලා උඩට ගිහිල්ලා තමයි යන්නේ. කෙළවරට දැම්මොත් උඩින් ප්‍රතිරෝධයක් ඇප්ලයි වෙනවා. මේ පැත්තේ කෙළවරට දැම්මොත් ප්‍රතිරෝධයක් එන්නෙම නැහැ. ඕක තමයි ධාරා නියාමකය. මේක තමයි ප්‍රතිරෝධ පෙට්ටිය. සරලව. දැන් මේ දෙකේ වෙනස්කම් මොනවද? මේක පොඩ්ඩක් අපි ලියාගමු. පොඩ්ඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. නිකන් ලියාගන්න මේ මෙහෙම දෙකට බෙදන් ප්‍රතිරෝධ පෙට්ටිය ධාරා නියාමකයයි. මේ ගැටින් මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් අඳගන්න. මේක මෙහෙම අඳගන්න. ටක් ගාලා කරමු. අග්ගල් අපි ඔක ලියලා මේ දෙකේ වෙනස්කම් ටික ලියමු. ඔක සෑහෙන වැදගත්. දැන් මේක එළියට ගන්න මෙන්න මේ තැන් දෙකින් ඈ. දෙන්නේ මෙතනනේ. දැන් ගල අඳින්න මේ දෙක. ප්‍රතිරෝධ පෙට්ටියේ ධාරා නියාම.
හරිද? අස්ලි දාගත්ත දෙක ප්‍රතිරෝධ පෙට්ටිය ධාරා නියාමක ලියමුද? මොකද කියන්නේ ලියමුද විස්තර ටික පිටතින්. හරි ඕකේ. හරි ලියමු. මෙයාගේ විශේෂත්වය තමයි විවික්තව ප්‍රතිරෝධවල අගයන් ලබා ගන්න පුළුවන්. discrete values. විවික්තව කියන්නේ 10 නම් 10, 20 නම් 20. දැන් 10යි 20යි අතර නිකන් ගානට ගෙනියන්න බෑ. සමහරවිට 15 ඇති. අර විවික්තයි. තනින් තනට පැන පැන යන්නේ. තේරෙනවද? නිකන් හරියටම නිකන් මේ රේඛීය රේඛාවක් දිගේ වගේ නිකන් ගෙනියන්න බෑ. 10, 20, 30 නිකන් අර විවික්ත අගයන්. පැහැදිලිද? මෙතන ලියන්න මේ පැත්තෙන්. විවික්තව ප්‍රතිරෝධවල අගයන් ලබාගත හැකි. විවික්තව. විවික්තව ප්‍රතිරෝධවල අගයන් ලබාගත හැකි. discrete. විවික්ත කියලා ලියන්නේ මෙහෙම නේද? දැන් සිංහල ඉංග්‍රීසි මීඩියම් දෙකොල්ලම ඉන්න නිසා තමයි terms දෙකම කියන්නේ. තමන්ට අවශ්‍ය දෙක ගන්න. විවික්තව ප්‍රතිරෝධවල අගයන් ලබාගත හැකි. මේ පැත්ත සන්තතිකව. මේක නිකන් මේක දිගේ ගෙනිච්ච හැකින්. දැන් මේක මෙහෙම රවුම ඇන්දර. ඕකේ. මේක දිගේ ලස්සනට ගෙනියන්න පුළුවන්. ඔක දැකලා තියෙනවනේ. මොනවද පෙන්වන්නම්කො මේ. මේකට කියන්නේ මෙන්න මේ තියෙන්නේ මොවලට එන්නම් මේක ෂෙයා කරලා. ඉතින් මේ තියෙන්නේ ඔන්නෝග තම ධාරා නියාමක කියලා ඇඳලා තියෙන්නේ මේක. උඩ පොයින්ට් එක අදාළ දැන් ගිහිල්ලා රතු පාට එක්කුනේ කළු පාට එක්කුනේ එළියට ගත්තා නම් හරිනා. මේ පැත්ත එහෙනම් ලියන්න සන්තතිකව ප්‍රතිරෝධවල අගයන් ලබා ගත හැකි. සන්තතිකව. සාන්තතිකව ප්‍රතිරෝධවල අගයන් ලබාගත හැකි. ධාරා නියාමකයට. ඊළඟට මේ පැත්ත. ප්‍රතිරෝධ පෙට්ටියේ දැන් 10 නම් 10, 20 නම් 20 කියව ගන්න පුළුවන් අගේ. මෙයාගේ කියව ගන්න බැහැ. මේක අපි යව්වහම නිකන් ඒකට අනුකූලව මොකක් හරි කරගන්න පුළුවන්. ප්‍රතිරෝධය කියව ගන්න බැහැ. එහෙනම් මෙතන ප්‍රතිරෝධය කියවාගත හැකි, ප්‍රතිරෝධය කියවාගත නොහැකි. ප්‍රතිරෝධය කියවා ගත හැකි, ප්‍රතිරෝධය කියවා ගත නොහැකි. හරිනේ. එහෙනම් ඔන්න ඕක තමයි කතාව. එහෙනම් අපි මේ වැඩේට ප්‍රතිරෝධ පෙට්ටියක් තමයි සුදුසු. හේතුව අපිට ප්‍රතිරෝධය කියව ගන්න ඕනේ. එහෙනම් යටින් පොයින්ට් එකක් දාගන්න මෙහෙම මේ කියන්නේ ප්‍රතිරෝධය කියව ගන්න ඕන නම් ආයෙත් අනිවාර්යෙන් මෙයාම තමයි. සමහර ලාට මැද අගයන් ඕන වෙන්නත් පුළුවන්. කරන්න දෙයක් නැහැ. ප්‍රතිරෝධය කියව ගන්න ඕන නම් අනිවාර්යෙන් ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කරන්න වෙනවා. ඒක රතු පෑනේ නෝට් කරගන්න යටින්. ඔබට පරීක්ෂණයකදී ප්‍රතිරෝධය කියවා ගත යුතු නම් ඔබට පරීක්ෂණයකදී විචල් ප්‍රතිරෝධය කියවා ගත යුතු නම් ප්‍රතිරෝධ පෙට්ටියක්ම භාවිතා කළ යුතුයි. ඔබට පරීක්ෂණයකදී විචල ප්‍රතිරෝධය කියවා ගත යුතු නම් ප්‍රතිරෝධ පෙට්ටියක්ම භාවිතා කළ යුතුය. හරිනේ.
ඕකේ හරි අපි යන් එහෙනම් අවසාන කොටසත්ද මීටර් මේ මීටර් සේතුව මීටර් බ්‍රිජ් ඒකෙත් ඔයාලට ටියුට් එක සම්පූර්ණයෙන් දීලා තියෙනවා ගන්න ටියුට් එක මම මේකත් එක්ක යන් වැඩේ හරි ඔතන තියෙනවා මීටර් සේතුවේ වීට්සන් සේතු මූලධර්මය මොකද්ද වීට්සන් සේතු මූලධර්මය කියලා මෙන්න මෙහෙම කතාවක් හරිද මෙන්න මෙහෙම සෙටප් එකක් හදලා අපිට මෙයා R1 R2 R3 R4 කියලා මෙයාට මෙයා දරන අනුපාතේ මෙයාට මෙයා දරන අනුපාතයට සමාන නම් හරිද මෙයාට මෙයා දරන අනුපාතය ඒ කියන්නේ R1ට R2 අනුපාතය R3ට R4 දරන අනුපාතයට සමානයි නම් ඔයාලට තේරෙනවා මෙතනයි මෙතනයි විභවය සමාන වෙන්නේ. මොකද මේක මේ 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 වෝල්ටේජ් එක බෙදෙන්නේ මේ දෙන්න අතරනේ මෙතනනේ වෝල්ටේජ් එක තීරණය වෙන්නේ. විභවය බෙදිලා නෑ යන්නේ. ප්‍රතිරෝධ දෙකක් තිබ්බම මෙයාට මෙයාගේ අනුපාතෙම නම් මෙයාට මෙයාටත් තියෙන්නේ මෙතන වෝල්ටේජ් එකමයි මෙතෙන්ටත් තියෙන්නේ. එහෙම වුණොත් මේ ගැල්වනෝමීටර් පාඨාංකයේ බිඳුවයි. ඔන්නෝග තමයි වීට්සන් සේතු මූලධර්මය කියන්නේ. අනිත් පැත්තට කියන්නත් පුළුවන්. පාඨාංකයේ බිඳුව නැහැ. එහෙම නැත්නම් මේ කියන කරන්ට් එක බිඳුවයි නා මෙන්න මේ අනුපාතය සමානයි. දෙකම කියන්න පුළුවන්. අර ටියුට් එක මුලම තියෙනවා. ඔය කතාව කියලා. දැන් මොකද කරන්නේ? ගැල්වනෝමීටරේට අර කතාවක් කියලා තියෙනවා. මොකද සාමාන්‍ය ගැල්වනෝමීටරයක් භාවිත කරද්දී යන්ත්‍රය බැඳගෙන ඒකට ඒක ලුහුවත් කරන්න ඕන මේ තකන යතුරු උද්දාගෙන තමයි යන්න ඕනේ ඉස්සරහට. ප්‍රතිරෝධ පෙට්ටිය ගැන කියන ඔන්න ඔතන ප්‍රතිරෝධ පෙට්ටිය තියෙනවා බලන්න මෙන්න මේකේ මෙන්න ප්‍රතිරෝධ පෙට්ටිය මේ තියෙන පිරමීඩ අදාළ ප්‍රතිරෝධ ක්ලාස් එකම දිනවා. ඒ පේරුව ගැලෙවුවම ඒ ප්‍රතිරෝධය ඇඩ් වෙනවා. දැන් මෙන්න මේක තමයි අපේ සර්කිට් එක. සේතුව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේකම ලස්සනට දැන් හදනවා. මේ 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 මූලධර්මෙම ඔළුවේ තියාගන්න. මොකද කරන්නේ? මං ගන්නවා මෙහෙම. මෙන්න මේ මීටරයක් දිග අර වගේම කම්බියක් මෙතෙන් දානවා ප්‍රතිරෝධ දෙකක් දැන් මම මේකේ තියෙන අකුරුම ගන්නම් මෙයා R මෙයා S යටින් අර වගේම මම මෙන්න මේ වයර් එකට ධාරාවක් සපයන්න මේ විදිහ කෙනෙක් ගන්නවා ඇර කලින් එකේ උඩ තිබ්බා වගේ තමයි මේක යට. මෙයා තමයි මේකට ධාරාව සපයන්නේ. මෙන්න මෙතන සම්බන්ධ කරන අර වගේම ගැල්වනෝමීටරයක් දාන්න. දැන් අර ආරක්ෂක ප්‍රතිරෝධය තියෙන්න ඕනේ. ඔන්න සෙටප් එක. හරිද? හරිනේ. දැන් මොකද වෙන්නේ අර වගේමයි දැන් මේ ගැවල වීට්සන් සේතුවක්මනේ මේ ප්‍රතිරෝධ හතරයි මේ දෙකයි මෙතනත් මේ දැන් මේකට මීටර සේතුව කියන්නේ හේතුව තමයි මේකේ දිග මීටරයයි එතකොට නිකන් අපිට ගත්ත හැකි මේකේ මෙන්න මෙයා L නම් සෙන්ටිමීටර වලින් ගත්තොත් මේක 100 රිනේල්
රකෙල් නම් මේක සීර්ණයේ. එතකොට අපිට ගත්ත හැකිනේ මෙහෙම. දැන් මේකේ ඒකක දිගක ප්‍රතිරෝධය සිම්පල් ආරණ. ඒකක දිගක ප්‍රතිරෝධය සිම්පල් ආරණ. ඕම් සෙන්ටිමීටරයට වලින්. මට ගත්ත හැකි මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා. එහෙනම් R බෙදීම S සමානයි L වතාවක් සිම්පල් R. බෙදීම C යරින් L වතාවක් සිම්පල් R. හරිනේ සිම්පල් R ලා කපලා දැම් මේකේ R බෙදීම S සමානයි L බෙදීම C යරින්. මෙන්න මේකෙන් අපිට හිතන්නක නොදන්නා ප්‍රතිරෝධයක් මේක කියලා මේක හොයාගන්න පුළුවන්. මේකට දන්න එක්කෙනෙක් දාලා දෙනවා. එහෙම නැත්නම් විචල ප්‍රතිරෝධයක් ප්‍රතිරෝධ පෙට්ටියක් වගේ මෙතන දාලා තියන්න පුළුවන්. ඕන එක අයින් කරලා එයාව ගන්නවා. ප්‍රතිරෝධ පෙට්ටියක් තමයි වඩා හොඳ. හේතුව කියන්නම්. මෙතනින් මෙයා අර වගේම ගෙනහිලා සන්තුලන ලක්ෂය ගන්නවා. දැන් සන්තුලන ලක්ෂය ගන්නේ කොහොමද? කලින් විදිහම. ඒකයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අර වගේමයි ගත්තා. එහෙනම් මේ සමීකරණය හරිනේ. R බෙදීම S සමානයි L බෙදීම C යරිනේ. ප්‍රතිරෝධ දෙක කැපිලා යනවනේ. ඕක තමයි එහෙනම්. මීට සේතුයි සරල කතාව. දැන් යන් ටියුට් එකට. ටියුට් එක වගේම නම් කරලා තියෙනවා මැද බිඳු ගැල්වනෝමීටරයේ සංවේදී ඒකාකාර හරස් කරින් යුත් මීටරයක් දිග මැංගනින් කම්බි. අපි දන්නවා ඇයි මැංගනින් ගන්නෙ? උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකය අඩු නිසා. ඊ විද්‍යුත් කෝෂය මෙයා මැංගනින් වලින් තනන ලද ස්පර්ශකය. එස් ප්‍රතිරෝධ පෙට්ටිය. මෙයාට ප්‍රතිරෝධ පෙට්ටියක් දාලා තියෙනවා. හේතුව දැන් මම කියන්න. න්යා ප්‍රතිරෝධ පෙට්ටිය. ප්‍රතිරෝධ පෙට්ටිය. ඊළඟට ඒක නිකන් ලී නෑ. ඒක වැඩි පේන්න නැතුව ඇති නිකන්. මෙයා පේනු යතුර. පේනු යතුර කොහොමද මෙතන යතුරක් දාගන්න පුළුවන්. ක්‍රමේ හරිනේ. අර වගේම සම්බන්ධ කරා මේ පැද්දන් මෙයා අරන් ගියා. ආසන්න සන්තුලන ලක්ෂ්‍ය හොයාගත්තා. යන්ත්‍රය අයින් කරා. හරිම සන්තුලන ලක්ෂ්‍ය හොයාගත්තා. අද විශේෂ සටහන් ටිකම තියෙනවා. ඒ ඔයාලා කියව ගන්න මේක ඇදගෙන යන්න එපාලු. ඊළඟට දැන් හිතන්ද අපිට මෙතන මනින්ද තියෙන ප්‍රතිරෝධය නිකන් අපි හිතමුකෝ ඕම් නිකන් 9යි ගාණක් වගේ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. අපි හරියටම දන්නේ නැහැ. නිකන් දන්නවා මෙච්චර වගේ එකක් මේ තියෙන්නේ. ප්‍රතිරෝධ පෙට්ටියක් තියෙන නිසා අපි මෙතන ඕම් 10ක් වගේ දාගන්නවා. දැන් මොකද වෙන්නේ? ආසන්නව සමානයිනේ. සන්තුලන ලක්ෂය මැදට එනවා. සන්තුලන ලක්ෂය මැදට ආපුවම මොකද දැන් මේ අනුපාතයට සමාන මෙතන බෙදෙන්නේ. දැන් මෙතන 9ක් තිබිලා මෙතන 1000ක් වගේ තිබ්බොත් එහෙම සන්තුලන ලක්ෂය මේ කෙළවරට එනවා. මොකද මෙයාට මෙයා අනුපාතයට මෙයාට මෙයා සමාන වෙන්න බෑ. හරිද? එහෙනම් මේක අර ආසන්නව සන්තුලන ලක්ෂය මැදට එන විදිහට ප්‍රතිරෝධ පෙට්ටියේ අගය වෙනස් කරගන්න ඕනේ. ඒකටයි මෙතන ප්‍රතිරෝධ පෙට්ටියක් දාන්නේ. ආ මේ කියන්නේ S සඳහා ප්‍රතිරෝධ පෙට්ටියක් තෝරාගත යුත්තේ සන්තුලන ලක්ෂයේ ආසන්න මැද පිහිටීමකදී ලැබෙන ලෙසය. ආසන්නව මැදට එන්න. හරි. එතකොට හේතු 1. එවිට කම්බියේ ඒහාසි කියන්නේ මේ කෙළවරවල් අමතර පෑසුම් මගින් ඇතිවන ප්‍රතිරෝධය නිසා ඇතිවන දෝෂය අවම වේ. මං කියවනේ මේක මැදට එන්න මේ පැත්තනොත් දිග වැඩි, මේ පැත්තනොත් දිග වැඩි. එතකොට මේ පැත්තේ දෝෂයත් අයින් කරලා දැම්ම හැකි, මේ පැත්තේ අමතර පෑසුමත් අයින් කරලා දැම්ම හැකි. තවද එමගින් දිගමැනීමේදී සිදුවන භාගික දෝෂය අවම වේ. දැන් මැදට ගත්තාම දෙන්නටම හොඳ දිගවල් එනවනේ. එතකොට දෝෂය අඩු වෙනවා. ඊළඟට කම්බිය ඒකාකාර නොවීමේ දෝෂය මගහැරවා ගන්නද, මේ කම්බිය ඒකාකාර නැත්නම් ඒක මගහැරගන්න RS මෙහෙම දාලත් උත්තරයක් ගන්නවා. RS මාරු කරලා දාලත් ගන්නවා. ඒතකොට දෙන්නටම මේ දෙපැත්තම හම්බ වෙනවනේ. අනේ අය වැඩ කරන්න පුළුවන්. ස්පර්ශකයේ කම්බියේ ඕනෑම තැනක තිබ්බහම ගැල්වනෝමීටර ධාරාව එකම දිශාවකට පෙන්වයි නම් මීට සේතු පරිපථයේ යම් ලක්ෂයක් විවෘත වී තිබිය හැක. මේක හැම වෙලෙම ධාරාවක් පෙන්වන්න නම් තේරුම මේ කොහරි අග්‍රයක් බුරුල් වෙලා. එතකොට මේක වැඩ කරන්නේ හැම වෙලෙම ධාරාවක් යනවා. හරිද? හිතන්නකෝ මෙතන අග්‍රය බුරුල්ලා කියලා. දැන් මෙතන බුරුල් වෙලා නම් වීක්ෂණ සේතුවක් නැහැ. මේ එන ධාරාව මෙහෙම ඇවිල්ලා ඔහොමත් යනවා මෙහෙමත් යනවා. ඉතින් මේකේ ධාරාවක් යනවා, බිඳුවක් වෙන්නේ නැහැ. මේ පැත්ත බුරුල්ලා නම් ඒත් එහෙමයි. ඉතින් කොහෙන් හරි ධාරාවක් යන්න පාරක් හැදුනොත් යනවා එතකොට. ඊළඟට
දැන් මේකේ තර වගේම තමයි දැන් මේ පැත්තෙන් තිබ්බම ගැල්නෝමීටර එක පැත්තකට පෙන්වන්න ඕනේ මේ පැත්තෙන් තිබ්බම අනිත් පැත්තට උත්ක්‍රමණය වෙන්න ඕනේ එතකොට තේරෙන මැද කොහේ හරි එහෙනම් තියෙනවා තැන K1 සඳහා පේන වතුරක් මෙතෙන්ද අර කලින් කතාවකු තියෙනවා ඇයි ස්ථිර වශයෙන්ම සන්තුලන ලක්ෂයක් තියෙනවද කියලා චෙක් කරගන්න පුළුවන් අතෙන්දයි මෙතෙන්දයි තියලා මෙතෙන්ද 5 කිලෝ ඔම් විතර සෝරි මෙතෙන්ද ආරක්ෂක ප්‍රතිරෝධයක් දාන්න ඕනේ ටකන යතුරක් දාන්න ඕනේ ඒතර ආන්ත දෝෂය හොයන එක තියෙනවා ඒක මේ මම අතහැරලා යන්න මොකද ඒක එච්චර එහෙම අහලත් නැහැ කිසිම දවසක මේ ඒක එහෙම ඔයාලගේ ප්‍රැක්ටිකල් කරත් නැහැ ඒක ගැන ඔයාලා බලා ගන්න ඒ පිළිබඳව මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මගෙන් අහන්න නැත්තම් මොකද ඒක එහෙම එච්චර වැදගත් කොටසක් නෙමෙයි අතටම කියලා ඕකේ මහයි දන්න මේ පාර ඒක ටියුට් එක බලන්න බැලුවම තේරෙනවා මං අසන්න දීලා තියෙනවා ආන්ත දෝෂය හොයන්නේ කොහොමද කියලා ඔබ තමයි එතන කතාව ඊළඟට ප්‍රස්තාරික ක්‍රමයකින් මේක හොයනවා නම් අපිට පුළුවන් මෙතන ප්‍රස්තාරික ක්‍රමයකින් මේක හොයන්න කොහොමද දැන් මේකම තමයි මොකද කරන්නේ මේ වගේ වෙලාවට මතකනේ මේක උඩයට මාරු කරා මොකද මේක අනිත් පැත්ත හැරුවාම බෙදුව හැකින් එහෙනම් අනිත් පැත්ත මාරු කරලා ගන්නවා S බෙදීම R සමානයි CN L බෙදීම L මේක මම මේ පැත්ත ගන්නම් S බෙදීම R සමානයි මේක වෙන වෙනම බෙදුවාම CA බෙදීම L ඍණ 1 L බෙදීම L නේ හරිනේ දැන් ඉතින් ඕක මේක කරලා තියෙන්නේ අපි කරන්නේ මොකද්ද S නේද ප්‍රතිරෝධ පෙට්ටි S නේ S වෙනස් කර කර L මයින්ව S වෙනස් කර කර L මයින්ව එහෙනම් S කියන්නේ X L කියලා කියන්නේ Y එහෙනම් මෙයා යනවනේ Y පැත්තට එහෙනම් මම මේක මෙහෙම ගන්නවා එක අනිත් පැත්ත දාලා මෙහෙම ලියන්න C ය බෙදීම L සමානයි පේනවනේ අර පැත්තට දැම්මා S වෙනස් කර කරනේ එකයට R වතාවක් S ධන 1 හරිනේ අවුලක් නැහැ C ය දානවා යට එහෙනම් තව පාරක් මම මේ පැත්තට ගන්නම් එකයට L සමානයි හරිනේ එකයට L සමානයි මෙයා ඇරට ගියාම එකයට CIR වතාවක් S ධන එකයට CL හරිනේ ඔන්න කතාව මේක ඇවිල්ලා Y සමානයි M X ධන C වගේ හරිනේ අර වගේම ප්‍රස්ථාරයක් යනදා හොයන්න ඕනේ R නේ පුළුවන් දැන් අනුක්‍රමණය සෝරි අන්තඃඛණ්ඩයේ අනුක්‍රමණයෙන් බෙදුවා නම් හරිනේ අනුක්‍රමය යරට ආපුවම අනිත් පැත්ත ඇරලා උඩට එනවනේ එහෙනම් මෙතන ඇවිල්ලා අපිට අවසානෙට R කියන එක එනවා මොකද්ද අන්තඃඛණ්ඩයේ අනුක්‍රමණයෙන් බෙදෙනවා අනුක්‍රමණය ඇතුළේ එකයට R කියන උඩට එනවා එහෙනම් අන්තඃඛණ්ඩයේ බෙදීම අනුක්‍රමණය මෙන්න මේක ඔයාලා හදන්න ලියන්න දින්න ඕනේ ඔක්කොම. ඔකේ තියෙනවනේ. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ සමීකරණ මේක අරගෙන ටක් ගාලා සුළු කරන් යන්න මෙතෙන්. ගිහිල්ලා මෙන්න මේක ලියන්න. එතකොට තමයි මතකෙට නැත්තම් නිකන් බලන් හිටියා විතරනේ. ටක් ගාලා මේක කම්ප්ලීට් කරගන්න. රූපයන් දින්න ඕනේ නැහැ. සමීකරණ හදන විදිය. ඒක විභාගයට ආවත් ටක් ගාලා නිකන් හිතලා බල කරගත්තා.
ලීවද ඉවරද මේ ඊළඟ කොටසට යන්න ඔයාලගේ පොතේ තියෙනවා මේකෙන් වෙන ප්‍රැක්ටිකල් එකක් ඒක කරන්න ඕනේ. එතන මේක කරන්න කලින් මේක හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනින් පස්සේ තමයි ඒකට යන්න ඕනේ. හරිද යන්ද මකන්නද මේ කඩප එක ඔන්න මකනවා ඈ. එපා කෙනෙක් ඉන්නවා නම් කියන්න. නෑනේ හරිනේ. දැන් කරන්නේ මෙන්න මේක. මේක පොඩ්ඩක් මෙහෙම කරන්න. දැන් කරන්නේ අපි මේකෙන් තව ටිකක් ඇඩ්වාන්ස් වැඩක් කරගන්න යන්නේ. අපේ පොතේ තියෙන සංකේතම දාන්නම් මේක RB. මෙතන දානවා RB කියලා අපි දාන්න ප්‍රතිරෝධය. ඊළඟට මෙතෙන් අපි මෙන්න මෙහෙම කරනවා. මෙන්න මේක අරගෙන ගිහිල්ලා මෙහෙම මෙයාව මෙන්න මෙහෙම මේ වගේ එක ඔතලා මෙයාව රත් කරනවා. දැන් මොකක්ද මේ කරන්නේ? මෙයා රත් වෙද්දී මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනවානේ. එහෙනම් ප්‍රතිරෝධ උෂ්ණත්වය වෙනස් වෙද්දී ප්‍රතිරෝධයේ විචලනය බලන්නයි මේ යන්නේ. ආ රත් වෙන මෙයා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී මෙයා වැඩි වෙනවා. ඒත් එක්ක සන්තුලන ලක්ෂය එහෙම යනවා. එහෙනම් සැරෙන් සැරේට පාටාං කරගෙන ප්‍රස්ථාරයක් වගේ ඇඳලා වැඩේ කරගත්තා. මේකේ අපි මැනගන්න මේ දානවා උෂ්ණත්වමානිකුත් ඔන්න සෙටප් එක. හරි ඕක තමයි ඔයාලගේ පොතේ තියෙන්නේ. මීට සේතු භාවිතයෙන් කොපර් ලෝහයක කොපර් ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය හොයන්න යන්නේ. දැන් කොහොමද? මේ ටික අර වගේමයි. මෙතන ප්‍රතිරෝධී අපි දන්නවා කිසියම් තීට උෂ්ණත්වයකදී ප්‍රතිරෝධී R තීට නම් R තීට කියන්නේ R නෝට් කතාවක් එක දැන් ඇල්ෆා තීට නේ. මේ තීට වැඩි වෙන ඇල්ෆා කියන්නේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සංගුණකයේ R නෝට් කියන්නේ බිංදුවේදී ප්‍රතිරෝධය. හරිද? බිංදුවේදී ප්‍රතිරෝධය. එහෙනම් මේක දැන් ඉතින් මොකද කරන්නේ? අර සමීකරණයට මෙයා වෙනුවට මේක දානවා. පුළුවන් නේ? දැන් අපි ගත්ත සමීකරණය මතකනේ මොකද්ද? මේක බෙදීම් මේක අනුපාතය මේක බෙදීම් මේක අනුපාතයට සමානයිනේ. ඉතින් මේක කෙලින්ම ගත්ත හැකි මෙම ගමුකු R තීටා බෙදීම R B කියලා කියන්නේ සියරෙන් L බෙදීම L නේද? ඔක ඉතින් ඕන පැත්තකට ගත්ත හැකි මම මේ මෙහෙම ගන්න නැත්තම් ටිකක් මේක සංකීර්ණ වෙන හින්දා දැන් මේ වැඩේ මේ ප්‍රතිරෝධය කරා නම් හරිනේ මම එහෙම කරන්නම් නැත්තම් පැටලෙයිනේ මම ගන්නවා හරිද? මෙයාට දානවා ප්‍රතිරෝධය R B මෙන්න මෙතෙන් තමයි මේක සම්බන්ධ කරන්නේ. හරි. එතකොට මෙයා L, මෙයා CNL. මොකද දැන් එතකොට අර ලේසි මේ සමීකරණය සුළු කරන්න. හරි. අවුලක් නැහැ නේ. ආ දැන් මොකද කරන්නේ? R theta බෙදීම RB කියන්නේ L බෙදීම CNL. හරිද? ආ දැන් ඔතනින් සුළු කරනවා R theta ට දානවා මෙන්න මේක. බිංදුවේදී ප්‍රතිරෝධය සහ මෙන්න මේ සමීකරණයම දානවා. හරිද කතාව? සරලයිනේ. අර මේ මේ මේක ගෙනහිල්ලා මෙතෙන් ලැබුවා. දැන් ඉතින් ඔතනින් අපි හදා ගන්න ඕන මෙන්න මෙහෙම. මොකද්ද අපි මෙතන මොකද කරන්නේ? තීටා වෙනස් කර කර
එල් හොයනවා තීටා වෙනස් කර කර එල් හොයනවා. එහෙනම් x කියන්නේ තීටා, y කියන්නේ එල්. ඒ කියන්නේ x y කියන්නේ එක්ක තීටා හෝ එක යට තීටා වෙන්න පුළුවන්. y කියන්නේ එල් හරි එක යට එල් හරි මොකක් හරි එහෙම එකක් වෙන්න පුළුවන්. ආ දැන් ඔය වගේ එකට යන්න මේක හදා ගන්න ඕනේ. මොකද කරන්නේ? මේවා නියත අර පැත්තට දැම්ම හැකි. තීටා වෙනස් කරන්න. එහෙනම් තීටා කියන්නේ x. මේක අර වගේ උඩයට මාරු කරලා වැඩක් කරමු වෙන්න ඇති. එහෙම කරලා මෙයාලා එකක් අරන් තිනවා අපි. ආ මෙයාලා මෙහෙම කරලා තියෙනවා. අපි තරල මෙහෙම අරන් තියෙනවා. දැන් මේක ඇත්තටම සුළු ගන්න කිව්වොත් අමාරු වෙන නිසා මෙයාලා කරලා තියෙන මේක අරගෙන මෙහෙම. මේකෙ මෙහෙම බෙදෙනවා. අවුලන්නේ නැහැ නේ. මොකද කරන්නේ? R not බෙදීම RB ධන මෙයා මේකෙන් ගුණ වුණාම R not alpha බෙදීම RB වතාවක් තීටානේ. ඕක සමානයිනේ මේකට. L බෙදීම සියරින L. ආ දැන් මේක තමයි මේකේ තරන්තේ. මෙයානේ x, මෙයා තමයි x. මේකම තමයි y කියලා අරන් තියෙන්නේ. එනතර x ආවයිට අර මේ l නම් එක්ක l නැත්තම් l ඇසුරු කරගත් දෙයක් එන්න පුළුවන්. x නම් කෙලින්ම තීට ආවා. කොහොම නැත්තම් මේ සමීකරණ සුළු ගන්න හරි අමාරු. ඒ නිසා මෙයා මෙහෙම අරන් තියෙන්නේ. අවුලක් නැහැ. හරිනේ වැඩේ. දැන් l මැනලා මේක හදා ගන්න උන්ටක් ගාලා. එයා තමයි y. x කියන්නේ මේ තීට වෙනස් කරපු කෙනා. දැන් ඉතින් මේ දෙක අතර ප්‍රස්ථාරයක් යන්ද නම් alpha හොයා ගන්න පුළුවන් මොකද්ද? අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයෙන් බෙදුවා නම් හරිනේ. දැන් මේක නේ අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදෙනවා. ග්‍රේඩියන්ට් එක ඉන්ටර්සෙප්ෂන් එකෙන් බෙදෙනවා. හරිනේ. එහෙනම් ඇල්ෆා කියලා කියන්නේ අනුක්‍රමණයේ බෙදීම අන්තක්ඛණ්ඩය. හරිනේ ඔන්න ඇල්ෆා. හරිද? ටග් ගාලා ගන්න. අඳින්න ඕනේ නැහැ. මේක ඔයාලගේ පොතේ මේකේ තියෙනවා. ටියුට් එකේ නැහැ ඔයාලගේ මේ. මොකද්ද? බුක් එකේ තියෙන මම ඕනනම් මේක දාන්නම් ගෲප් එකට මේක දාන්නම්කෝ මම හෙට මේ ප්‍රැක්ටිකල් එකේ PDF එක කියන්නේ මම අලුතෙන්ම හදන්න ඕනේ මේ තියෙන එකම නෙති ඒක මම දාන්නම් මෙන්න සමීකරණේ හදන විදිහ මෙන්න මේ සමීකරණ හදන විදිහ ගන්න අරන් මේක ලියා ගන්න මේකට අදාළව සමීකරණ ඔප්පු කරලා උත්තර එක. හරිනේ. හරි වැඩි ශිප්නේ. ඊයකට මේක සුළු කරන ලොකු දෙයක් උනේ. ඔන්න මීට සේතු කතාව. ඉත ඔච්චර මීට සේතුව. දැන් මීට සේතුව ප්‍රැක්ටිකල් එකත් අපි කරා. දුවමාන ප්‍රැක්ටිකල් දෙකම කරා. එච්චරයි මේකෙන් තියෙන්නේ. සායිර කලින් අපි ඇමීටර්, වෝල්ට් මීටර් ඔය ටික ඔක්කොම ගැන කතා කරා. බහු මීටර් ගැන කතා කරා. ඇමීටර් වෝල්ට් මීටර් ඇසුරින් පාටාන් ගන්න විදිහ කතා කරා. ප්‍රතිරෝධයේ මයින් විදිහ කතා කරා. මේ ටික ඔක්කොම කතා කරා. ඔතනින් ඉතින් අදට නියමිත කොටස අවසන්. හරිද? සතුටුයි ඔයාලා අවසන් හිටපු කට්ටිය දිගටම තාමත් ඉන්නවා. මේක මකන්නද?
හරිද? මේක ඕකේ නේද? මකරනවා නම් මේක. හරි එතකොට ඔන්න අද ඔයාලගේ ප්‍රැක්ටිකල් ස්ට්‍රක්චර් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නට අදාළව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු ටික කරා. ඉතින් ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් කියන්න ඊළඟ දවස දැන් එහෙම හෙට නෙමේ දවස ඊළඟ සතියකට දවසක් තමයි මම කරන්න හිතන් ඉන්නේ. එතකොට සති 4 යද්දි ඔයාලගේ එක්සම් කිට්ටුවේදී ප්‍රැක්ටිකල්ස් එක ඔක්කොම ඉවර වෙන්න. එතකොට ඊළඟ දවස අපි කරන්නේ ද හතර සඳහන් එක අපි කරා. ඊළඟ දවස දහතුන බදාදා මේ වගේම හතේ ඉඳන් 11 වෙනකන් ටයිම් එක ඇතුළත ඊළඟ කොටස් ටික සාකච්ඡා කරනවා. මම ලැංග්වේජ් කියන්නම් මොකද්ද සාකච්ඡා කරන්න කියලා. බොහෝ විට මේ ඔය දෝලනා තරංග වල ප්‍රැක්ටිකල්ස් ටික වෙන්න පුළුවන් සහ ආලෝකයේත් කීපයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දවසට අපි යාන්ත්‍ර විද්‍යාව එහෙම ගොඩක් නැහෙනේ. ඒක ප්‍රමාණෙත් එක්ක අර ආලෝක ඉතුරු ටිකත් කරලා ඉවර කරලා අවසාන දවසේ තාපය වගේ කරලා තව මදි වුණොත් අපි එක දවසක් පොඩි පෑ දෙක වගේ දවසක් ගමු අවසාන කරන්න. ඔබ තමයි කතාව. හරිනේ. එහෙනම් ඊළඟ දවසේ මෙන්න මේ 13. ඊට පස්සේ බොහෝ විට ඊළඟ සමුදාවල් ටික කරන්න පුළුවන් මේ මොකද මට ලබන සතියේ සමුද බෑ. වැඩක් තියෙනවා. ඒ නිසා තමයි බදාදර දැම්මේ. ඉතින් ලබන සතියේ බදාදා 13 රෑ 7ට මේ වගේම හම්බෙමු. ඔයාලා අනික් ක්ලාසස් තියෙන වෙලාවට මගැල්ල තමයි මේ රෑට දාන්න හේතුව. ටියුට් එක කලින් දවසේ දාන්න පුළුවන් නම් ට්‍රේන් කරගෙන හරි. මම දාන්නම්. අද චුට්ටක් වෙලා ගියා හදන්න ඒකයි මේ පරක්කුනේ මේ අනික දවසේ මම කලින් දවසක් දෙකක් කලින් දාලා තියෙනවා. ඒතර ඔයාලා print කරලා ඇස්තලා ඉන්න පුළුවන්. සහ ඔයාලු ඉන්නවනම් කියන්න එන්න කියලා. යාළුවන්ට කියන්න මේ recordings බලන්න ඉන්න එපා. online මේ වෙලාවෙ ඉන්න කියලා. ඒතර වැඩේ ඉවරයි එතනින්. හරිද? එතකොට වැඩේ ඉවරයි. දවස් හතරෙන් අපි සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඔයාලට තේරෙන්න ඇති මම දැන් practical එක කරාද? practical එක විතරක් නෙමෙයි discuss කරන්නේ. ඒකට අදාළව සමහර theory කොටස් මොනවද මේවා ඕන වෙන්නේ? ඇයි මේවා ඉගෙන ගන්න? මේවා එතකොට පේපර් එක කොහමද මේකෙන් ප්‍රශ්න අහන්නේ? ඔය හැමදේම කියනවා. ප්‍රැක්ටිකල් එක නිකන් කටපාඩම් කරන් යනවා නෙමෙයි මේ කරන්නේ. හරි. ගෲප් එකේ නැති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මේක ඉවරලා මම ගෲප් එකට ඇඩ් කරන්න ලීට් එක දාන්න. ඊළඟට ඔයාලා මේ දැන් ඉවරුණාට පස්සේ මට පොඩි WhatsApp මැසේජ් එකක් දාන්න. කොහොමද අද දවස කරපුවා තේරුණාද? මොකද තත්ත්වේ මොනවද වෙනස් වෙන්න ඕනේ? අන්නේ ඔක්කොම කියලා පොඩි ෆීඩ්බැක් එකක් වචන කීපකින් වාක්‍ය කීපකින් මට WhatsApp message එකක් අනිවාර්යෙන් දාන්න. මේ ඉතින් ඒකෙන් තමයි මම ඊළඟ දවස වෙනස් කරගන්නේ. හරි එහෙනම් අපි අදට ඉවර කරමු. හැමෝටම එහෙනම් ජය වේවා. ඉංගෙන්ද ඕන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි එහෙනම් ජය වේවා. ඕන වෙලාවක මට කතා කරන්න. ඒකෙන් ප්‍රශ්න ගැටලු ඕන දෙයක් අහගන්න. හරි ෆෝන් නම්බර් එක මේ රූප් එකේ නැති කිනාට මේක මේක මැසේජ් එකක් දාන්න 46 54 311 මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාව ගෲප් එකට ඇඩ් කරන්න. හරි නේද? හරිද? මීටින් එකෙන් කරන්නද? හරි ඕකේ. thank you කියන හැමෝටම welcome. මට අර පොඩි WhatsApp message එකක් දාන්න හැමෝම මොකද තත්ති කියලා. එහෙනම් ජය වේවා හැමෝම ගිහින්.